Rasina Saleh. My name is Rasina Saleh. I'm from Trincomalee. And today I'll be taking your class, the seminar for 2 hours. The first hour, I'm going to take you the grammar part. It means we are going to discuss something about grammar. And the second part, we will be taking, we will be discussing a paper, right? Mage nama Rasina, mama inne Trincomalee. මේ මම අද ඔයාලට පැය දෙකක් ගන්නවා මේ සෙමිනා එක පළවෙනි අවයකේ මම කවර් කරන්න යන්නේ ඔයාලට ග්‍රැමර් පාර්ට් එක. ඒ කියන්නේ ඔයාලට පේපර් එකට අදාළ ග්‍රැමර් පාර්ට් එක මම තනිකර ගන්නම්. يعني පැයක් ඇතුළත මගේ මැක්සිමම් මම ඔයාලට දෙන්න බලන්නම්. හරිනේ? ඊට පස්සේ අපි ඉතුරු පැයේදී කතා කරමු මේ පේපර් එකක් ගැන. හරිද? ඒතර අපි ඉතුරු ටික ඩිස්කස් කරමු. අද මම මැක්සිමම් ඔයාලට කියලා දෙන දේ හොඳටම ඔළුවට ගන්න බලන්න. හරි? මේ මෙතන අද මට පේන්නේ ඉන්නේ සඳනී කවීෂා ශානිකා මනෙල් විශාඛා. ඔකේ, නයිස් ටු මීට් යූ ඕල්. හැමෝම හම්බෙච්ච එක සතුට. මම ඔයාලට ටයිම් දෙන්නම් කතා කරන්න. සෝ ෆස්ට් ටයිල් ෂෙයාර් යූ ද ඩොකියුමන්ට්, රයිට්? ඩොකියුමන්ට් එක ෂෙයාර් කරන්න. මෙතනදී ළමයි මේ මුලින්ම ඔයාලට පුළුවන් මේ ග්‍රැමර් පාර්ට් එක දැනගන්න. ඒකට අපි දැන් ග්‍රැමර් පාර්ට් එක අපි දැන් කරනවා කියන්නේ ඔයාලට දැනුමක් තියෙන්න ඕනේ සාමාන්‍ය දැන් පේපර් එකක් අපි කරනවා නම් ග්‍රැමර් පාර්ට් එක ගැන. يعني පොඩි දැනුමක් හරි පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලා ගන්න වෙනවා ග්‍රැමර් එක. හරිද? එතකොට මේ ඔයාලා දැන් ඔතන මට එක්කෙනෙක් පුළුවන්ද මාත් එක්ක කතා කරන්න පොඩ්ඩක් මේක කරනකොට එක්කෙනෙක් මේ අන්මියුට් කළා මාත් එක්ක කතා කරන්නකෝ කවුරු හරි කැමති කෙනෙක්. එතකොට මට පුළුවන් මේක තේරෙනවද නැද්ද කියලා දැනගන්න. Shanika? Our teacher. Okay, good evening, darling. How are you? Good evening, teacher. Fine, and you? Okay, I'm always good, right? Okay, so are you ready to face your exam? Exam, are you ready? Yes. Placement exam. Okay, so wish you all the very best, right? මුලින්ම ඔයාලට wish කරනවා මම හැමෝටම all the very best කියලා මේක හොඳට pass වෙන්න ඕනේ කියලා. එක දවසයි මම ඔයාලට අත ගන්නේ උනාට අනාගතයේදී මම මතක තියාගන්න පුළුවන් විදිහට අද මම ඔක්කොම ටික කරන්න. හරිනේ? අගේ පොඩ්ඩක් ඉන්න. මම විනාඩියක් දෙන්න මම පේපර් එක view කරන්න. හරි ශානිකා ඔව් මට කියන්න ඔයාලට ස්ක්‍රීන් එක හරියට පේනවද කියලා මොන හරි ගැටලුවක් આવවත් මට කියන්න ඕනේ මම දැන් ඔයාලගේ නම් බලන්නේ නැහැ කවුද ඉන්නේ කියලා බලන්නේ නැහැ මේ මගේ දැන් පේපර් එක විතරයි මට තියෙන්නේ හරිද ඔය ශානිකා ලයින් එකේ ඉන්න ඔයාලට මේ මොන හරි ඉෂුව එකක් આવවත් මට ඔයා කියන්න හරිද අනිත් අයට චාන්ස් එක දෙන්නම් ක්ලාස් මේ අද ගන්න ටයිම් එක ඉවරනවම මම මුලින්ම 1 hour grammar part එක cover කරනවා ඊට පස්සේ paper එක 1 hour අපි කතා කරන්න ඉන්නේ paper එකට 45 minutes දෙන්නම් 15 minutes ඔයාලට ඔයාලගේ doubts මගෙන් අහන්න පුළුවන් හරිනේ okay දැන් අපි පටන් ගමු so I have shared you a document right it's regarding the grammar part මේ share කරලා තියෙන ඔයාලට grammar part එකේ document එක මෙතනදී ඔයාලට මම දැන් පැයකින් ඔක්කොම ටික කියලා දෙන්න අමාරුයි. හරිද? එතකොට අපි මෙහි අපි සෙන්ට් එක තෝරගෙන තියෙනවා. ඔයාලට දෙන්න පුළුවන් මැක්සිමම් අපි දෙන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මෙතනදී මුලින්ම පටන් ගන්න තියෙන්නේ මම ක්වොන්ටිෆයර්ස් වලින්. හරිද? මොකද මේ මම මෙතනදී ෂෙයා කරලා තියෙන මෙතන අපි හදලා තියෙන පාඩම් ටික ගොඩක් වැඳගත් ඔයාලගේ පේපර් එකට. ශානිකා ඇහෙනව නේද? ඔව් ටීචර් ඇහෙනවා. එතකොට මෙතනදී අද අපි මේ පේපර් එකේ කියන්නේ මේ ග්‍රැමර් පේපර් එකේ කතා කරන්න යන්නේ ක්වොන්ටිෆයර්ස් පැසිව් වොයිස් conditional ඊට පස්සේ reported speech මෙන්න මේ topic හතර තමයි මේ paper එකෙන් cover වෙන්නේ මේ paper එකෙන් අපි මේ topic හතර කතා කරනවා මොකද මේ topic හතර තමයි මොන paper එක ගත්තත් ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන මොන paper එක ගත්තත් අපිට මෙන්න මේ topics ටික cover වෙනවා cover වෙනවා කියන්නේ මේව දානවා අනිවාර්යයෙන්ම මේව දාන reason එක තමයි ළමයි මේ වගේ තැන් වලින් තමයි මේ චූටි චූටි අඩුපාඩු තමයි ඔයාලගේ පේපර් එකක ඔයාලා ගන්න ලකුණු මට්ටම උනා තීරණය වෙන්නේ. ඔයාලා පාස් කරනවද ෆේල් කරනවද කියලා තීරණය කරන්නේ මෙන්න මේ චූටි චූටි වැරදි. හරිද? එතකොට මේ පොඩි පොඩි වැරදි ඔයාලා නොකරන ලේසියෙන් ඔයාලට පුළුවන් පේපර් එකක් හොඳට කරගෙන ගොඩ දාගන්න. හරිද?
හරි ඔකේ ශානිකා මෙතන ඔයාලට පේන්නේ නැති වෙන්න ගියොත් මට කියන්න ස්ක්‍රීන් එක පේන්නේ නැතුණු ෆෝන් කරන්න හරි මේ අපේ ඉන්ස්ටිටියුට් එක දන්නවනේ ඔයාලා IQ සෙන්ටර් කිනියවල තියෙන්නේ ඔයාලට මෙතන ගයිඩන්ස් එකක් ගෙනියන්නේ සෙමිනා එක කොහොමද මේ සෙමිනා එක කොහොමද පේපර් එකට ෆේස් කරන්නේ ග්‍රැමර් පාර්ට් එක කොහොමද කරන්නේ කොහේ කොහෙදද මෙන්න මේ ග්‍රැමර් පාර්ට්ස් ටික යූස් කරන්නේ ඊට පස්සේ පේපර් එකට ආන්සර් කරද්දී කොහොමද කරන්න ඕනි කියලා ඒ ටිප්ස් ටික කියලා දෙන්නම් අද So, මම අවුරුදු 10ක් ටීචින් ෆීල්ඩ් එකේ ඉන්නවා මමත් HND කරපු ළමයි ෆයිනෑන්ෂියල් ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ඉවර කරා ඉතියේකී මගේ ෆයිනල් සෙමි රිසල්ට් එක තිබ්බා 4.0 මේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ටීචින් නොලෙජ් ටෙස්ට් එක ඉවර කරලා තිනවා දැන් BA ඉන් ඉංග්‍රීසි කරගෙන යන ගමන් ඉන්නේ රයිට් සෝ මෙහෙම එක්ස්පීරියන්ස් වගේක් මට තියෙනවා මම දන්නවා ළමයි කොයි තැනති කොහොමද ළමයි කොහෙද වරද්දන්නේ කියලා මට හොඳටම දන්නවා ඒ නිසා ඔයාලට වරද්දන්න හොඳ නැති තැන් මම කියන්නම් පුළුවන් නම් paper එකක් ගන්න note එකක් හරි දා ගන්න පොඩ්ඩක් මේ කියන ඒවා ඇහුන් නැත්තම් මට ආයෙත් කියන්න හරිනේ okay let's start right so I'm going to start with quantifiers in english right what is a quantifier දැන් මම මුලින්ම quantifier එකක් කියන්නේ මොකද්ද කියලා කියන්න right මට මෙතනදී ගොඩාක් ඒවා cover කරන්න බැහැ ළමයි ඒ නිසා මම පුළුවන් විදිහට cover කරන්න try එකක් දෙන්න quantifiers කියලා කියන්නේ දැන් අපි මේ quantifiers එන්නේ determiners කියන word class එකේ ඉඳන් හරිද determiners වලින් තමයි මේ quantifiers එන්නේ quantifiers අපි භාවිත කරන්නේ නාම පදයක් තව ටිකක් වැඩි දුර clear කරන්න. චන්ද මට කියන්න මොනවාටද quantifiers පාවිච්චි කරන්නේ? නාම පදයක් තව දුරටත් පැහැදිලි කරන්න. හරිද? clear කරන්න කිව්වම නාම පදය තව දුරටත් පැහැදිලි කරනවා. ඒ නාම පදේ හරිද? කොච්චර කොච්චරක් ඒකේ තියනවද මේවි ප්‍රමාණය කියන්න පුළුවන් නම්බෙල් කියන්න පුළුවන් හරිද ගොඩක්ම මෙතනදී ප්‍රමාණය තමයි හොවා දක්වන්නේ හරිනේ එතකොට නාම පදයක් එක තමයි අනිවාර්යයෙන්ම ක්වොන්ටිෆයි එකක් එන්නේ හරිද ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්වොන්ටිෆයිස් ගත්තම මෙන්න මෙතන තියෙන ක්වොන්ටිෆයිස් ගොඩක් භාවිතා වෙනවා මම මෙතන ඔයාලට අද දීලා තියෙන ක්වොන්ටිෆයිස් ටික කියන්න so much some any a lot of little a little few a few great deal of large amount of මෙන්න මෙහෙම තියෙන වචන ටික තමයි quantifiers කියලා කියන්නේ මේ වචන දැකලා තියෙනවනේ some any much many දැකලා තියෙනවද කියන්නකෝ ඔව් ටීචර් කතා කරනවත් එක්කනේ හරි ඔකේ එහෙනම් දන්නවා දැන් ලාවට දන්නව මොන මොනවාද කියලා හරි දැන් බලමු අපි මේ වචන කොහොමද කොතනද use කරන්නේ කියලා right ඔකේ පළවෙනි එක මම මුලින්ම ගන්න මෙහෙම summary එකක් හැටියට මෙතන දීලා තියෙනවා හරිද So uncountable nouns එක අපි භාවිත කරලා යුතු quantifiers ටික මෙතන දීලා තියෙනවා right so uncountable noun එකක් කියන්නේ මොකද්ද ගණනය කළ නොහැකි නොහැකි right ගණනය කළ නොහැකි නාම පදත් එක්ක අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ quantifiers ටික ඔයාලට පේනවද මම මේ cursor එක ගෙනියනවා මේ much oh teacher okay මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ගණන් කරන්න බැරි නාම පදයක් එක්ක එන්නේ මෙන්න මේ quantifiers ටික හරිද ගණන් කරන්න පුළුවන් නාම පද තියෙනවනේ. හරි මට ගණන් කරන්න බැරි නාම පද ටිකක් කියන්නකෝ. එකක් දෙකක් කියන්නේ. දැන් මම කියන්නම් සීනි. sugar. can you count sugar? 1 sugar, 2 sugar කියලා count කරන්න පුළුවන්ද? බෑ. බෑ. එතකොට water කියලා කියන්න පුළුවන්ද? 2 waters ගන්න පුළුවන්ද? ඒක එහෙම ඉන්නේ. බෑ. හරිද? එතකොට ඒව uncountable. හරිද? මතක තියාගන්න මේ uncountable list එකේ මෙහෙම දේවල් ටිකකුත් තියෙනවා. money තියෙනවනේ. සල්ලි ඒවත් uncountable නේද? මම හිතනවා ඇති ඔයාලා මොකද money වලට uncountable කියන්නේ කියලා. money වලට uncountable කියන එකට reason එක තමයි ළමයි සල්ලි එක සල්ලියක් දෙක සල්ලියක් කියන්නේ නැහැනේ අපි. අපි කියන්නේ ඒකකිය ගණන් කරනවා. currency එක තියෙන්නේ රුපියල්, ෂත, ඩොලර් ඕව ගණන් කරනවා. හරිද? රුපියල් 2යි රුපියල් 3යි කියන්න පුළුවන්, ඩොලර් 1යි ඩොලර් 2යි කියන්න පුළුවන්. සල්ලි 1යි සල්ලි 2යි කියන්නේ නැහැනේ. එතකොට මේ money කියන එකත් uncountable ගොඩට තමයි වැටෙන්නේ. හරිද? එතකොට මට කියන්න මම දැන් සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් අහන්න. අපි කියනවද much money කියලා නැත්නම් many money කියනවද? I have much money ද I have many money ද? දැන් කියන්නකෝ. money කියන එක uncountable. එහෙනම් money කියන එක අපි use කරන්නේ much එකත් එක්කද many එකත් එක්කද? much එකත් එක්ක. very good. much එකත් එක්ක. දැන් තේරුණානේ? අපි එතකොට uncountable nouns use කරන්න ඕනේ මෙන්න මේ quantifiers එක්ක. countable nouns use කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන quantifiers එක්ක. හරිද? ओके अभी मैं मेतन इक्मन सिंह किया नोट दागन हरदे ओके मच किया गोडक
a little little very little a bit of මේ හැම එකෙම කියන්නේ පොඩ්ඩක් කියලා. හරිනේ? ඊට පස්සේ a great deal of a large amount of a large quantity of මෙතන ඔක්කොම කියන්නේ ලොකු ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් කියලා කියන එක. හරිද? uncountable nouns එකේ අපි පෙන්වුම් කරන්නේ ප්‍රමාණයෙන් වැඩි කියලා. හරිද? කොමනද පෙන්වුම් කරන්නේ? quantity එකකින් වැඩි. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩි. countable nouns එකේ අපි පෙන්වුම් කරන්නේ ළමයි number එකකින් වැඩි. ඒ කියන්නේ සංඛ්‍යාවෙන් වැඩි. හරිද? ඒ කියන්නේ ගණනය කළ හැකි සංඛ්‍යාවකින් වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒව අපි use කරනවා ඒවත් එක්ක මෙන්න මේ quantifiers. මේ බලන්න මෙතන much කියන්නේ ගොඩක්. හරිද? එතකොට මෙතන many කියන්නේ ගොඩක්. හැබැයි මේ much එකයි many එකයි වෙනස් වෙන්නේ කොහොමද? uncountable එකයි non countable කියන දෙක මත තමයි මේ දෙක වෙනස් වෙන්නේ. හරිද? Okay. A few, few, very few මේ ඔක්කොම number of මේ ටික ටිකක් කියලා කියන meaning එක ඉන්නේ. Several ඔක්කොම. හරිද? Large number of, a great number of, a majority of මේ ඔක්කොම mean කරන්නේ ළමයි ගොඩක් කියන එක. හරිද? හරි. දැන් අපි countable uncountable දෙකත් එක්කම කියන්නේ දෙකටම පොදුයි අපි use කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන quantifiers ටික. මේක නම් ලේසි. ඇයි ඒ quantifiers කියන එක දැන් අපි හිතන්න ඕනේ නැහැ countable ද uncountable ද කියලා. හරිද? දෙගොල්ලොත් එකම අපිට ලේසියෙන් මෙන්න මේ ටික දාගන්න පුළුවන්. දැන් ළමයි කරන කපටි වැඩක් තමයි මේ much many use කරන්නේ නැතුව ලේසියට මේ දෙකටම පොදු use කරන්න ඒවා තියෙන්නේ. lot of වගේ ඒවා use කරනවා. ඒකත් හොඳ ට්‍රික් එකක්. හරිද? එතකොට වැරදෙන්නේ නැහැ නේ countable uncountable හිත හිත ඉන්න ඕනේ නැහැ. ඉක්මනට ඒක දැම්මම හරි. හරිද? ඔයාලට පුළුවන් එහෙම use කරන්න but මේ exam එකකදී වගේ මේ knowledge එක හරියටම බලනවා. මේක තියෙනවද නැද්ද කියලා. හරිනේ? Okay. Both කියලා කියන්නේ දැන් countable uncountable nouns මේ જાති දෙකත් එක්කම. හරිද? Use කරන්න පුළුවන් මොන මොන quantifiers ද කියලා බලමු එතනදී. Right. All කියන්නේ ඔක්කොම. Enough කියන්නේ ප්‍රමාණවත්. More, most කියන්නේ වැඩි කියන එකට. Less, least කියන්නේ අඩුයි කියන එකට. No, none මෙතන තනිකර negative එකක් තියෙනවා. ඒ කියන්නේ නැත්ාර්ථය හඟවනවා. No, none, not any මේ ඔක්කොම නැත්ාර්ථයට අපි use කරන quantifiers. Some ටිකක් කියන එක any දැන් any කියන එක අපි negative මේ sentences කියනකොට question එකේදී භාවිත වෙනවා. A lot of කියන්නේ ගොඩක්. Lots of කියන්නේ ගොඩක්. Plenty of කියන්නේ ගොඩක්. හරිද? දැන් ඔයාලා හැමතිස්සෙම දැන් රචනාවක් ලිව්වත් හරි කතා කරත් හරි එකම දේ කියන්න ඉපා ළමයි. දැන් අපි එක අවස්ථාවකදී කිව්වා කියමුකෝ there are many beautiful places in Trincomalee කියලා. හරිද? ආයෙත් කියන්න ඉපා there are a lot of people එහෙම කියන්න ඉපා. තේරෙනවද? එතකොට කියන්නේ තව එකක්. ඒ කියන්නේ අර lot of වෙනුවට භාවිත කරන්නේ තව quantify එකක්. තේරෙනවද? හැමතිස්සෙම මේ repetition පොඩ්ඩක් අඩු කරන්න. ඒ කියන්නේ නැවත නැවත කියන එක. හරිනේ? ශානිකා ඔකේ දැන් අපි හරි ටීචර් එතනට වෙනකන් තේරුණා නේද? හරි. ඔව්. අනිත් අයගෙන්වත් මම අහන්නම් මේ එක්ස්ප්ලেইন කරලා එක එක පාඩම් ඉවරෙන් ඉවර වෙන්න ඩවුට්ස් තියෙනවා නම් ඔයාලගේ මම අහන්නම්. රයිට්. ඔකේ දැන් අපි යන් much many lot of. හරිද? මේක මම මෙතන තියෙන පොයින්ට්ස් විදිහටත් කියන්නම් සමරි එකක් විදිහටත් මේක කියන්නම් නෝට් එක දාගන්න. හරිද? ඔකේ. So much many a lot of. Right? We use much sorry many much a lot of to refer to big quantities කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල දේවල් වලට අපි use කරන්න පුළුවන් much many. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩි. හරිද? ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩිය තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා ගාව සල්ලි ගොඩක් තියෙනවනะ. much money. හරිද? යාළුවෝ ගොඩක් ඉන්නවනะ. many friends. මෙහෙම අපි use කරනවා. මම ද example දෙකක් කියන්නම්කෝ. I have many friends. ඒ කියුවේ මොකද්ද? මට යාළුවෝ ගොඩක් ගොඩක් ඉන්නවා. okay. I have much money. මංගවසල්ලි ගොඩක් සල්ලි ගොඩක් තියෙනවා තියෙනවා හරි ඊට පස්සේ a lot of මෙන්න මේ much many දෙකටම පොදු වෙලා ළමයි use කරන්න පුළුවන් මේ lot of කියන එක හරිද මෙතන තියෙන එකම වෙනස තමයි much එකයි many එකයි ටිකක් formal formal කියන්නේ ටිකක් වැදගත් විදිහට අපි කතා කරනකොට මේ දැන් අපි වැදගත් ස්ථානවලදී එහෙම කතා කරනකොට මේ විවිධ principal with your teachers අපි මේ much many examiners ලාත් එක්ක කතා කරනකොට we should use many and much right මේක friendly context එකක් ඒ කියන්නේ මෙතන situation එක friendly නා හරිද අපිට use කරන්න පුළුවන් a lot of කියන එක පොදුවේ much many එකට වෙනුවට alternation එකක් වෙන මේ කියලා හිතන්නකො ඒ දෙක හැටිය වෙනුවට අපිට use කරන්න පුළුවන් ආදේශයකක් විදිහට මේ lot of කියන එක හරි නේද හරි ඊට පස්සේ we use many with countable nouns and much with uncountable nouns මම දැන් උඩ කිව්වේ many කියන්නේ කාත් එකද අපි use කරන්නේ ගණන් කර හැකි nouns එක ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් නම් පදත් එක්ක අපි many use කරනවා
ගණන් කරන්න බැරි නම් පදතික මොකද යූස් කරන්නේ much much කියන එක හරිනේ හරි ඔකේ දැන් අපි යමු අනිත් පොයින්ට් එකට we can use a lot of with both countable and uncountable මම කියුවේ lot of කියන එක much එකයි many එකයි වෙනුවට හරිද යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ මේ දෙන්නටම හරියන්නේ මේ lot of කියන්න පුළුවන් දැන් මම කියපු example එක කියන්න හරිද I have many friends වෙනුවට මට කියන්න පුළුවන් I have a lot of friends කියලා හරිද I have much money කියනකොට වෙනුවට මට කියන්න පුළුවන් instead of saying I have much money you can say what can you say Shanika I have a lot of money very good I have a lot of money දැන් තේරුණානේ හරි දැන් මෙතන වෙනස මොකද්ද much money කියන එක formal a lot of කියන එක ටිකක් informal එච්චරයි මෙතන තියෙන එක වෙනස හරිද in modern english it is very common to use a lot of දැන් කාලේ තියෙන english තියෙනවනේ modern english වල මේ දැන් කාලේ අපි යූස් කරන ළමයි ගොඩක්ම formal මේ pattern එකට වඩා මේ informal english ගොඩක් යූස් කරනවා හරිද ඒ කියන්නේ ටිකක් මේ friendly විදිහට තමයි කතා කරන්නේ හරිද අනිත් එක මේ a lot of කියන එක යූස් කරනවලු in affirmative sentences instead of many and much affirmative කියන්නේ ළමයි අතාර්ථ හංගවනවනේ ඒ කියන්නේ තියනවා කියලා කියන්නේ මංගව සල්ලි ගොඩක් තියෙනවා යාළුවෝ ගොඩක් ඉන්නවා ඔන්නෝම කියනවනේ එන්න ඒක හංගවන්න අපි භාවිත කරන එක lot of කියලා කියන්න පුළුවන් හරිනේ ඒ කියන්නේ affirmative අතාර්ථය හංගවන වාක්‍යයත් එක්ක අපි lot of කියන එක භාවිත කරනවා හරිද ශානිකා ඉන්නව නේද හරි ඔකේ සත්‍ය කියන පැටිය ඔයාගෙන්ද මගෙන්ද දන්නේ නැහැ පොඩි සත්‍යයක් ඇහෙනවා ඔකේ රයිට් නවු වීල් ගෝ ත්‍රූ ද එක්සැම්පල්ස් රයිට් ඔකේ දෙයර් ආර් මෙනි තින්ග්ස් ටු ඩූ ටුඩේ තේරුම මොකද්ද අද කරන්න ගොඩක් දේවල් තියෙනවා දෙයර් ආර් මෙනි තින්ග්ස් තින්ග්ස් කියන එක මොකද්ද කවුන්ටබල් ගණන් කරන්න පුළුවන් නිසා අපි මෙනි දැම්මා we have a lot of time left අපිට ගොඩක් වෙලාව ඉතුරු වෙලා තියෙනවා don't worry right a lot of time මෙතනදී time කියන එක අපි ගණන් කරන්න බැරි වුණත් පුළුවන් වුණත් අපි මෙතනදී lot of කියලා භාවිත කරනවා ඒ දෙකට පොදුවේ much italian wine is sold abroad right italian wine ගොඩක් විකිණෙනවලු පිට රටවල වල හරිද much දාන්නේ ඇයි කියලා කියන්න මට wine කියන්නේ මොකද්ද uncountable very good wine කියන එක uncountable noun එකක් හරි හතරවෙනි එක she plays a lot of sport හරිද එයා ගොඩක් ක්‍රීඩාව ප්ලේ කරනවලු හරිද එතකොට lot of sports දාලා තිනවා match එකයි menu එකයි වෙනුවට හරිද එතකොට මෙතන sport කියන එක countable but මෙතනදී ආ use කරලා තිනවා lot of කියලා හරිද එතකොට summary එකක් විදිහට match many කියන දෙක වෙනුවට අපිට පොදු use කරන්න පුළුවන් a lot of කියන quantify එක හරි නේද එතකොට many අපි use කරනවා countable noun එක much use කරනවා uncountable noun එක right is that clear did you understand that ඒක තේරුණානේ මේ part එක yeah okay now we'll go to the second one a few a little a bit of right a few a little a bit of මෙතනදී මට කියන්න ඕනේ ශානික පොඩි සද්දයක් ඇහෙනවා හරි ටීචර් තව දැන් බලන්න පොඩ්ඩක් කාගේ හරි මයික් එකක් then hi okay right second one a few a little a bit of right a few a little a bit of okay we use a few a little a bit of to talk about small quantities we can use a few and little right to talk about small quantities we can use few and little then podi pramanayak thiyenawani kuda pramanayak thiyenewata api use karanna puluwam few ekai little ekai a bit of kiyana ekai harida metena dilamai oyala dakala thi few kiyalat kiyenawa a few kiyalat kiyenawa harida little kiyalat kiyenawa a little kiyalat kiyenawa right etakota me metena di me ai a daanne kiyala kiwoth harida me den athana di hello shanika ehenada o mokadda manda me sadhya kena wage ehena mata oyage side ekin wennawane පොඩ්ඩක් මේ මයික් එකකින් චුට්ටක් ඈත් වෙලා ඉන්නකෝ පොඩ්ඩක් ඈත් වෙලා කතා කරන්න කරමුකෝ හරි වැදෙනවා වගේ හරි ටීචර් ඒක නැහැ නේද
Okay. Right. Okay. We'll continue. Right. A few, a little, a bit. මේ තුනින්ම කියලා පෙන්වන්නේ ළමයි කුඩා ප්‍රමාණයක්. හරිද? ටිකක් සීමිතයි කියන එක. මේ few කියලා අපි use කරනවා ගණන් කරන්න පුළුවන් nouns. ඒ කියන්නේ many එක කිය අනිත් පැත්ත. හරිනේ? Many many කියලා අපි කියුවනේ ගණන් කරන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවනේ. එතකොට ගණන් කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් තියෙනවනම් අපි කියනවා few කියලා. Okay, we use a few with countable nouns and a little with uncountable nouns. එතකොට අපි little use කරනවා uncountable nouns. ඒ කියන්නේ ගණන් කරන්න බැරි නම් පදත් එක්ක. හරිද? එතකොට බලන්නකෝ මෙතන a few use කරනවලු දැන් many කියලා කිව්ව අපි ගණන් කරන්න පුළුවන් ගොඩක් තියෙනවනම්. Few කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් ටිකක් ඒවා තියෙනවනම්. හරිද? මෙතනදී little කියන්නේ ගණන් කරන්න බැරි ටිකක් පොඩි ප්‍රමාණයකින් තියෙනවනම්. හරිද? මට දැන් කියන්න මම කියනවා මංගාව සීනි ටිකක් තියෙනවා. අපි කියනවාද a few sugar ද a little sugar ද? මොකක්ද එන්නේ? Do we say a few sugar or a little sugar? Shanika? හරි ඕකේ ශානිකා ගිහිල්ලාද හරි ඕකේ දැන් මේ කතාව කවුරු හරි ඉන්නවද ළමයි කවුරු හරි කවිෂා ඔයාලට පුළුවන් ද පැටි අන්මියුට් කරන්න පුළුවන් නම් කවුරු හරි එක්කෙනෙක් මට අන්මියුට් කරන්නකෝ මෙතන හෙලෝ හරි මඩම් ඔකී පොඩ්ඩක් කියන්නේ මට මේ ප්‍රතිචාර දැක්වුවොත් හොඳයි. එතකොට මට තේරෙනවනේ ඔයාලට ඇහෙනවද නැද්ද තේරෙනවද කියලා. ඒ නිසා එක්කෙනෙක් මේ අන්මියුට් කරත් ඕකේ. ශානිකා දිහිල්ලා. ශානිකා ඇයිද දන්නේ. ඕකේ. අපි බලමු එහෙනම්. රයිට්. කවිෂා ඇහෙනව නේද? ඔව් මඩම්. ඕකේ, we'll continue. So a few, a little, a bit, right? So as I told you, we use a few, a little, a bit. Okay, to talk about small quantities, පොඩි ප්‍රමාණයක් ගැන කතා කරන්න. But මෙතන a few දාන එකට හේතුව තමයි ළමයි few little ඔක්කොම පොඩ්ඩක් ගැන කතා කරන්න. A few a little දාන්නේ ඇයි දන්නවද? පොඩි දෙයක් වුණත් හරිද? ඒකෙන් අපිට යම් දෙයක් කරගන්න පුළුවන්. මේක positive side එකක් හොවා දක්වන්න තමයි මේ a few a little කියන එක දාන්නේ. බලන්නකෝ. We have a few friends. ඒ කියන්නේ අපිට යාළුවෝ ටික දෙනා ඉන්නේ. හැබැයි ඒ ඉන්න ටිකම හොඳයි. ඒ කියන්නේ මේ පොඩි 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 ප්‍රමාණයක් තිබ්බට ඒකෙන් පොසිටිව් පැත්තට බර වෙන්න. ඒ කියන්නේ මොන හරි යම් දෙයක් ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් තරම් තියෙනවා. ඔකේ, I have a little time. ඒ කියන්නේ මට වෙලා ටිකයි තියෙන්නේ. මම මේ තියෙන ඒ වෙලාවේ, චුට්ට වෙලාවෙන් වුණත් මම කැමති මොන කරන්නද? මොන හරි දෙයක් ඔයාලට කියලා මගේ නොලෙජ් එක ෂෙයා කරන්න. තේරෙනවද? එතකොට මේ a few a little a කියලා දාන එකට හේතුව තමයි ළමයි මෙතනදී එතනත් ඔයාලට පොසිටිව් පැත්තක් තියෙනවා කියලා හඟවන්න තමයි අපි a little a few කියලා දාන්නේ. හරිද? ඔකේ. දැන් අපි යන් එක්සැම්පල්ස් වලට we need a few coins for the car park. අපිට කාර් පාක් එකට coins ටිකක් ඔඩි දැම්මට කියන්නේ coins. What is coins? මොනවාද coins කියලා කියන්නේ? කාසි. කාසි. කාසි ගණන් කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නිසා අපි දාලා තියෙනවා මොනවාද? few. Right? We need a few coins. Right? Okay. Would you like a little milk in your coffee? ඔයාගේ කෝපි, කියන්නේ කෝපි කෝපි එකට කිරි ටිකක් දාන්න ඕනේද? කියන්නේ කැමතිද දාන්න ඕනේද කියලා අහන එක. හරිද? එතකොට බලන්න milk කියන එක ගණන් කරන්න බෑ. ඒ නිසා අපි use කරා little කියලා. හරිනේ? Okay. They ate a few biscuits. With their tea, right? මම මෙතන biscuits ගෑවි. Biscuit එක biscuit කියලාත් කියනවා. හරිද? හරි pronunciation එක biscuit කියලා. හරි. ඔයාලට ඒක දැන් අවශ්‍ය නැහැ pronunciation. දැන් මේව ඉගෙන ගන්න ඔයාලා නැගතිද ඔක්කොම ඉගෙන ගන්නේ. හරිනේ? Okay. So they ate a few biscuits with their tea. එයාලගේ tea එකත් එක්ක එයාලා කෑවලු biscuits කොච්චරද? ටිකක්. Biscuit ගණන් කරන්න පුළුවන්. ඒ නිසා අපි use කරා a few කියන quantify එක. හරිනේ? Okay. හතරවෙනි එක The engine needs a little oil. මට කියන්න දැන් ඇයි a little දැම්මේ? Oil uncountable. Very good. Oil is uncountable, right? මේව මහ ලොකු දේවල් නෙමෙයි ළමයි. හරිද? These are very simple grammatical rules, right? So countable එක මොනවද use කරන්න ඕනේ? Many and few,
හරිද uncountable එක මොනවද use කරන්න ඕනේ much and little right a little okay little කිව්වත් හරි little කිව්වත් හරි හරිද few කිව්වත් හරි a few කිව්වත් හරි right the only difference is that right the positivity ඒ sentence එකේ තියෙන negativity එකයි positivity එකයි right මෙතන positive පැත්තට ගොඩක් බරයි නම් අපි use කරනවා අන්නේ a කියන මේ word එක use කරනවා අපි එතනදී positive කියලා ගොඩක් පෙන්වන්න right හරි අපි දැන් ඉක්මනට යමු sum එක එන එකට දැන් දෙවෙනි part එක okay third part of quantifiers is sum and any sum කියන්නේ ටිකක් කියන එක හරිද දැන් මේකේ මේ negative පැත්තටයි question එකටයි අපි භාවිත කරන්නේ මේ any කියන එක right so don't take the sinhala meaning for each and every words right හැම දෙයකම සිංහල තේරුමක් ගන්න බලන්න එපා ටිකක් හිතෙන් උත් හැඟීමක් විදිහට ගන්න බලන්න මේ භාෂාව. එතකොට ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න. හරි? එතකොට ඔයාලට ගොඩක් දේවල් ෆීල් කරන්න ෆීල් කරලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි? එතකොට ඔයාලා දන්නවද මෙතන සම් කියන්නේ ටිකක් කියලා. හරිනේ? ඔකේ බලමු when we want to refer to a plural noun remember when we want to refer to a plural noun or an uncountable noun without giving a specific quantity we use sum and any. හරිද අපි දැන් මොන හරි බහුවචන නාම පදයක් එහෙම නැත්නම් ගණනය කළ නොහැකි නාම පදයක් හරිද කියන්න ඕනේ නම් without giving a specific quantity specific කියන්නේ යම් නිශ්චිත ප්‍රමාණයක් හුවා දක්වන්නේ නැතුව ඒක පෙන්නම් කරන්නේ නැතුව අපිට plural noun එකක් or uncountable noun එකක් කියන්න ඕනේ නම් අපිට කියන්න පුළුවන් some and any හරිද ටිකක් දැන් මේ ටිකක් කියන එක ඔයාලා දන්නවද කොච්චරද කියලා හරියටම Do you know it properly? No. Can you guess the specific quantity? No. Well, the hari specific again specific kiyana nishchita kiyana ekata nishchita pramanayak kiyana puluwanda sum kiyuwama? Baha kiyanna baha. Harida? Eni kiyuwama kiyanna baha. Harida? Hari. We use sum in affirmatives. Man dan kiyuwa affirmative kiyanne mokakda? Etha anata. Etharthe very good. Affirmative kiyanne etharthe wakya walada api use karana sum kiyala. Any in questions are negative. Negatives කියන්නේ මොකක්ද එතකොට? නැත. නැතාර්ථ very good. Okay. So you are good, right? මට යදින ළමයි ටික හරි හොඳයි. Okay. We use some in affirmative and any in questions and negatives, right? සාමාන්‍යයෙන් අපි some use කරන්නේ අතාර්ථයේදී, any use කරන්නේ නැතාර්ථයේදී. හරිද? මෙතනදී ඔයාලා පොඩි note එකක් ඉක්මනට දැන් දාගන්න මම කියන්නම්. අපි මේ some එක use කරනවා තව තැන් දෙකකදී. හරිද? එකක් offering ඒ කියන්නේ යම් කෙනෙකුට මොන හරි පිරිනමනවා නම් උදව්වක් වෙන්න පුළුවන් for an example හරිද would you like some tea ඔයාට තේ ඕනේද අගේකට කවුරු හරි ආවනම් දැන් මම ඔයාලා ගෙදරට ආව කියමුකෝ right kavisha now I have come to your house right now what would you ask මොනවද අහන්නේ මගෙන් අහන්නේ නැද්ද තේ එකක් ඕනේද කියලා කොහොමද අහන්නේ would you like some tea how would you ask would you like some tea right එතකොට අපි අහනවානේ තේ ටිකක් ඕනේද කියලා ඊට පස්සේ අපි එතකොට අහන්නේ would you like any tea කියලා තේරෙනවද ඒක ඇයි දන්නවද ඒක offering එකක් පිරිනමන අවස්ථාවක් would like එකත් එක්ක එනවා ළමයි would like එකත් එක්ක ආවම පට ගාලා වල දැනගන්න අපිට දාන්න ඕනේ එනිද සම්ද සම් දානවා හරිනේ ඒ කියන්නේ ඒක offering එකක් නිසා අනිත් එක මොකද කිව්වොත් හරිද request එකක් ඒ කියන්නේ මොකද request එකක් කියන්නේ ඉල්ලීමක් යම් දෙයක් ඔයාලා කාගෙන් හරි ඉල්ලනවා නම් අපි එතනදී සම් එක යූස් කරන්න ඕනේ. for an example දැන් මම ඔයාලා ගෙදර ඇවිල්ලා අහනවා මට වතුර ටිකක් දෙනවද? කොහොමද මම අහන්නේ? could I have any water the some water? some water. very good. could I have some water? එතකොට මෙන්න මේ අවස්ථාවන් දෙක අමතක කරන්න එපා. හරිද? මොනවාද අවස්ථාන් දෙක? offering request. right. මේ අවස්ථාවන් දෙකදී අපි යූස් කරනවා සම් එක හරිද ඒක ප්‍රශ්නයක් තමයි ප්‍රශ්නයක් වුණාට එතනදී අපි යූස් කරන මේ සම් එක එනිය එක වෙනුවට right අනිත් එක මෙතන examples බලන්නකෝ දැන් අපි කියවනේ එනිය එක යූස් කරනවා කියලා ප්‍රශ්නාර්ථයටයි නැතර්ථයටයි හරිනේ okay මේ බලන්න examples we have some free time later this afternoon right we have some free time මේ free time කියන එක අපිට ටිකක් මේ මොකද්ද විවේක කාලයක් තියෙනවා විවේක කාලේ ටිකක් තියෙනවා අපිට we have some free time right මේක positive ඒ කියන්නේ affirmative sentence එකක් ඒ නිසා අපි some use කරා මෙතනදී බලන්නකෝ negative එකක් මම මෙතනදී දීලා තියෙනවා she doesn't want any coffee යාට coffee ඕනේ නැහැලු හරිද coffee මොනවත් ඕනේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ coffee එපා කියන එක right she doesn't want any coffee කියන පොඩි ප්‍රමාණයක්වත් එපා තේරෙනවද එතකොට මෙතනදී නැතර තේන නිසා අපි use කරනවා
any කියන්නේ එක. So බලන්නකෝ මේ not එකත් එක්ක news එන්නේ. Doesn't want any coffee. හරි. අනිත් එක බලන්න. Do they need any bread? එයාලට මොනවද ඕනේද කියලා අහන්නේ. පාන් ඕනේද? හරිද? එතකොට මේක ප්‍රශ්නයක්නේ. ඒ නිසා අපි මෙතන use කරන්නේ මොනවද මේ any කියන එක. හරි. Okay. මේ පාඩමේ ඔක්කොම ටික තේරුණාද කියන පැටික් වලට? Did you understand all quantifiers? So first one, much, many, a lot of. Second one, few, little, and bit, a bit, and some, any. Metika teru naandhe? Sorry, metana parisang vena lamai me a bit kiyane ka kodda kapi use karanne me informal context ekak idi. Hari the godak informal. Ekena mama kiyuwa wendagath kami poddak aduya a bit kiyane ka. E nisa wada godakma little few kiyane ka use karanne eka hondai. Much many use කරන්න හොඳයි lot of එකට වඩා right okay then අපි යන් second lesson එකට now we are moving to the second lesson passive voice right before you learn the passive voice you should have the knowledge about the active voice right active voice එකේ knowledge එක පොඩ්ඩක් තියෙන උන් ළමයි passive voice එක කරගන්න ඕන නේද හරිද active voice ටික පුළුවන් ද කියන්නකෝ ඒ කියන්නේ active tenses ටික I go to school I went to school I will go to school ඔය ටික පුළුවන් ද Yes, okay. හරි මම නිකන් සාමාන්‍ය කියාගෙන යන්නම් හරිද අපිට tenses තියෙන්නේ tenses tense එකක් කියන්නේ කාලයක් හරිද දැන් මේ tense එකෙන් තමයි මේ මේ passive voice එකට අපි එන්න ඕනේ හරියට බැලුවොත් right so ඔයාලට මේ එක දවසින් මේ ඔක්කොම කරන්න බෑ හැබැයි මෙතනදී ඔක්කොම cover වෙනවා ඔයාලට ගොඩක් දේවල් මෙතනදී cover වෙනවා right ඔයාලට හොඳ පාඩම් ටික තමයි මෙතනදී දීලා තියෙන්නේ institute එකෙන් එතකොට ඔයාලට මේ ටිකම ඇති paper එකෙන් 75%ක් ඔයාලා කරගන්න පුළුවන් මෙතන තියෙන ටික හොඳටම බලා ගන්න right Okay, passive voice, right? Passive voice කියන්නේ කර්මකාරක වාක්‍ය වලට. සිංහලෙන් ගත්තනම් passive voice කියන්නේ කර්මකාරක වාක්‍ය. Active voice කියන්නේ කර්තෘකාරක වාක්‍ය. හරිද? මම දැන් active voice ගැන පොඩ්ඩක් කියන්නම්, right? We use active voice, right? To express, right? The express and mostly we take the subject or the doer of the action, right? At the beginning of the sentence. හරිද sentence එකක් පටන් ගන්නකොට when we start the sentence we start with the subject in active voice එකෙන් පටන් ගන්නවා subject එකත් එක්ක වාක්‍ය right in passive voice the important thing is that we start the passive sentence it means the passive voice the statement or the sentence with the object මෙතන වැදගත් දේ තමයි active voice අපි පටන් ගන්නෙ මොනත් එක්කද ගොඩක්ම අප පටන් ගන්න සබ්ජෙක්ට් එකත් එක්ක පැසිව් පටන් ගන්න ළමයි බොහෝ දුරට ඔබ්ජෙක්ට් එකත් එක්ක හරිද දැන් මෙතන මම සබ්ජෙක්ට් කියලා හඳුන්වන්නේ මොනා කරන කෙනාද ඒ වාක්‍යයේ ඒ ක්‍රියාව කරන පුද්ගලයා තමයි සබ්ජෙක්ට් හරිද ඒ ක්‍රියාවෙන් බලපෑමට ලක් වෙන පුද්ගලයා හෝ බලපෑමට ලක් වෙන දෙය තමයි ඔබ්ජෙක්ට් කියලා කියන්නේ හරිද බලපෑමට ලක් වෙන්න ඕනේ for an example මම කියන්නම් I ate a bun. මට කියන්නකෝ මම මොනවද කෑවේ? Hello. Bun එකක්. හරි. මම කන නිසා හරිද? බලපෑමට ලක්ුණේ කවුද කියන්නකෝ? මුලින්ම බලපෑමට ලක් වෙන්නේ කවුද? Bun is ගෙඩිය. හරිද? හරි. මම දැන් කියමු දැන් I hit him. මං යාට ගැහුවා. හරිනේ. මම ගහන නිසා බලපෑමට ලක් වෙන්නේ කවුද? එයා. එයා එතකොට සමහර වෙලාවට ළමයි මේ පුද්ගලයා ඔබ්ජෙක්ට් වෙනවනේ තේරෙනවද ඔබ්ජෙක්ට් කියනකොට හිතන්න එපා හැමතිස්සෙම ඔබ්ජෙක්ට් එකක් කියන්නේ යම්කිසි දෙයක් කියලා තැනක් කියලා හිතන්න එපා මිනිස්සෙක් වෙන්නත් පුළුවන් එතනදී බලන්න කයි හිට් හිම් මං එයාට මොනවද කරේ ගැහුවා ගහන නිසා බලමයිපට ලක්ුණේ කවුද එයා එතකොට එයාව ඉස්සරහට දාලා අපිට මොනවද කරන්න පුළුවන් කර්මකාරක වාක්‍ය හදන්න පුළුවන් දැන් මං බනිස් ගෙඩිය කෑවා බනිස් ගෙඩිය ඉස්සරහට දැම්මා හරිද දැන් මිනිස්සෙක් ඉස්සරහට දැම්මම මා විසින් පනිස් ගෙඩිය කන ලදි මම දැන් පොතක් ලිව්වා කියමුකෝ එතකොට කොහොමද ඒක කර්මකාරක වෙන්නේ සිංහලෙන් පොතක් ලියන ලදි කවිසින්ද මා විසින් එතකොට මෙන්න මේ කර්මකාරකේ තමයි ළමයි මේ පැසිව් කියලා ඉංග්‍රීසි වල කියන්නේ හරිද එතකොට මේ සිංහලෙම ගන්න හදන්න එපා හැමදේම පොඩ්ඩක් මේ මේ පැත්තට එන්න බලන්න රයිට් අපි දැන් අපේ ටෙන්සස් තියෙනවනේ tenses තියෙන්නේ කාලයක් කියලා කියන ළමයි අතීත කාලෙත් තියෙනවා වර්තමාන කාලෙත් තියෙනවා අනාගත කාලෙත් තියෙනවා there are three tenses traditionally in traditional grammar there are three tenses present tense past tense and future tense right එතකොට මේ කාලවල තුන තමයි ළමයි aspects විදිහට කැඩිලා ඔයාලා ඔය කියන්නේ tenses 12ක් හැදෙනවා කියලා right
මේ කාලවල තුන තමයි අර ආරම්භ ඇස්පෙක්ට්ස් වලට කැඩලා කැඩලා 12ක් හැදෙන්නේ හරිද හැබැයි කොහොම ගියත් හරි mainly we have only 3 tenses in traditional grammar but in modern linguistics right modern english we have only 2 tenses මොනවාද 2 tenses කියන්නකෝ දන්න තරමින් කියන්න බලමු අපිට තියෙනවා present and past හරිද අපි future එක ගන්න ළමයි tense එකක් හැටියට modern english වල then traditional english වල future එකක් tense එකක් හැටියට ගන්න කැඩිලා හැදෙනවා බලන්න past tense simple past progressive past perfect progressive මෙන්න මෙහෙම හතරට කැඩෙනවා එතකොට මේ හතරට යනකොට අර හතරයි මේ හතර අටක් වෙනවා හරිද ඊට පස්සේ අපි first tense ගත්තම මම හිතන progressive කියන එකට මේ continuous කියන්න පුළුවන් ඔව් වැඩිය continuous කියන්න පුළුවන් ඒ කියන්නේ මේ අපි ওই දෙකම use කරනවා එක එක්කෙනා එක එකව use කරනවා හරිද मामा कंटिन्यूस के लिए यूज़ करना मेथन अपने नॉट के दिल थी ना पिटर प्रोग्रेसिव गुड़ाक में बाविता करन हुरु इन्ने में प्रोग्रेसिव की नवाचे ने कंटिन्यूस की ने गुड़ बड़ा हाँ दिन वाले इस रात ग्रामेटिकली गुड़ाक की गना गन्ना वाले इतना कोटे में प्रोग्रेसिव की ने का गुड़ाक मतलब रेकमेंड कराना पुलवा अरे कंटिन्यूस की नोट बड़ा हाँ नहीं ओके वाले गुड़ाक देवल इगे ना गानी पुलवा नमन था क्लास का करना वाले था वो की देना देने तो मैं पे के टोने टिकर मामा मैं एक मिनट किया ना हाँ इतना कोटे फ्यूचर टेंस का गाता में सिंपल फ्यूचर दिए ना future progressive ekenne kavisha kiyuwa wage future continuous ekata ඊට පස්සේ future perfect තියෙනවා future perfect continuous හරිද ඔන්නෝම හතර හතර එකතු වෙලා දැන් කීයක් එකතු වෙලා තියෙනවද කියන්නකෝ කාල තුන ඔහොම කැඩලා 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 කොච්චරක් එකතු වෙනවද 12ක් ආවා හරිද ඔය 12 තමයි ළමයි ඔයාලා හිතන් ඉන්නේ මොනා කියලාද tenses 12 කියලා හැබැයි එහෙම නැහැ හරිනේ tenses තියෙන්නේ දෙකයි modern english ट्रेडिशनल इंग्लिश तो ना देंगे वो कोल्ड वाले दानने पर देंगे एक मिनट आप यहाँ पैसिव कर हरी द देंगे वो ये टिका दानना वाली वो टेंसेस दोला है देंगे होली वे तिया गाना पुलुवन्ना गेदर दी बित्तिया खालवा गाने टेंसेस दोला हमें चांटे මේ ඔයාලට තේරෙනවනේ හරිද ඔකේ I am given many privileges in my office හරිද එතකොට මේ ගරු නම්බු නම් වලට තමයි මේ ප්‍රිවිලෙජ් එකක් කියන්නේ කියන්නේ ගොඩක් ගරුත්වයක් එන්නේ හැම කියන එකට හරිනේ එතකොට මට ගොඩක් ගරු කිරීම හම්බෙනවලු ඔෆිස් එකෙන් right එතකොට බලන්න I am given එතකොට මේ මට දෙනවලු කවුද දෙන්නේ දැන් මේ ගරුත්වයක් මෙහෙම මේකක් දෙන්නේ කවුද තැනක් දෙන්නේ කවුද ඔෆිස් එකෙන් හරිද ඔෆිස් එකෙන් මාව වෙත ලබා දෙනවා හරිද එතකොට මෙතනදී මේ am use කරලා තියනවා නේද මේක simple present ඒ කියන්නේ ඔයාලා දැන් මෙතනදී passive වලට යන්න කලින් දැනගෙන ඉන්න ඕනේ මේ 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 මේවා තුනක් මේ මං steps තුනක් කියන්නම් පොඩ්ඩක් note කරගන්න okay in passive right there are 3 steps okay when we form the passive sentences right first you should focus on the ऑब्जेक्ट ऑब्जेक्ट එක මුලින්ම ફોકસ කරන්න right ऑब्जेक्ट එක මුලින්ම ගන්න හරිද දෙවෙනි එක තමයි ළමයි ඔක්සිලරි වර්බ් දන්නවද හෙල්පින් වර්බ් ඉගෙනගෙන තියෙනවා නේද බී වර්බ් කියලා මම කියන්නම් බී වර්බ් ගොඩට එනවා am is are was were will be shall be ඔන්න ඔය ටික එනවා හරිද දැන් කාලේ shall be use කරන්නේ දැන් will be කියන එක use කරන්නේ එතකොට කෙටියෙන් මම කිව්වොත් am is are was were will be හරිද ඔය ටික පොඩි නෝට් එකක් හදලා තියාගන්න. හරි. am is අපි යූස් කරන්නේ මොන කාලෙද කියන්නකෝ? present. am is යූස් කරන්නේ present වර්තමාන කාලේ. හරි. was were යූස් කරන්නේ මොනත් එකද කියන්නකෝ? past. අතීත කාලේ. will be යූස් කරන්නේ මොනත් එකද? අනාගත කාලේ. හරි. මේකට මේ හැරෙන්න හරිද? මෙතනදී අපිට තියෙනවා තව මේ જાති දෙකක්. දැන් පළවෙනි aspect එක තමයි මේ present. simple aspect එක. present tense එකේ තියෙන सिंपल एस्पेक्ट एक मेक पालेवेनी एस्पेक्ट एक लामाई हरी द देवनी एक तमाई प्रोग्रेसिव एस्पेक्ट एक हरी द तुम वेनी एक परफेक्ट एस्पेक्ट यानी परफेक्ट की है ना मैं
මේකට හරියටම සිංහලෙන් දන්න ඇස්පෙක්ට් එක කොහොමද ගන්න ඕනේ කියලා මොකද අපි මේව සිංහලෙන් කියන්නේ නැළමයි මට මතක විදිහට මම පානදුර ඉගෙන ගත්ත ක්ලාස් එකේ මට මේ සර් කෙනේ දීලා තිබ්බා වර්තමාන පූර්ණ කාලය අතීත පූර්ණ කාලය එසන හොඳටම දීලා තිබ්බා ඒක හරිද දැන් ඔයාලට මම එහෙම කියලා දෙනකොට තේරෙනවද කියන්නකෝ වර්තමාන පූර්ණ කාලය එහෙම අහලා තියෙනවද එහෙම කාලයක් පවතින කාලය අහලා තියෙනවද නැහනේ අවිෂා ඔව් මීඩම් අහලා නැහැ නේද ඒක තමයි එහෙම එහෙම කියනවනම් අමාරුයි ළමයි එහෙම ඔළුවට ගන්න එපා ඕ හරිද හරි මං කියන්න කොහොමද ගන්න ඕනි කියලා අනිත් එක perfect continuous මෙන්න මේ aspect හතරක් තියෙනවා හරිද මෙතනදී simply you can remember right මතක මොකද මතක් වෙයි මෙහෙම කිව්වනම් simple simple present right මෙතනදී simple present එකත් එක්ක මෙතනදී ඔයාලා මේ note එක දාගන්නකො මම දැන් කියන එක ඉක්මනට ලියා ගන්න පස්සේ මේ ඔයාලට මේ document එක share කරාම ඔයාලා මේකෙම ලියා ගන්න පුළුවන් सिंपल प्रेजेंट එකත් එක්ක අපි යූස් කරන බී වර්බ් තමයි सिंपल प्रेजेंट ටෙන්ස් එකක් අපි දැක්කම ඒකේ පැසිව් එක එනවා නම් යූස් කරන්න ඕනේ am is are මොකද යූස් කරන්න ඕනේ am is are අන්න හරි හරි මේ am is are එකත් එක්ක තුන්වෙනි දේ මම දැන් මුලින්ම කිව්වා පැසිව් එකේ මොනවද ඔයාලා කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක බලන්න ඕනේ තේරෙනවද ඔකේ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි බී වර්බ් එක බලන්න ඕනේ මොකද්ද බී වර්බ් එක බලන්න ඕනේ බී වර්බ් බලන්න ඕනේ කොහොමද tense එකට අදාළ be verb එක මොනකට අදාළවද tense එකට අදාළ be verb එක බලන්න ඕනේ හරිද ඊට පස්සේ ළමයි ඒ tense එකත් එක තව එකක් කියන්න ඕනේ right verb එක තියෙනවානේ දැන් මෙතන give තියෙන්න පුළුවන් giving තියෙන්න පුළුවන් මොනා තිබ්බත් හරි හරිද passive එකට එන verb form එක තමයි past participle මොකක්ද එන්නේ past participle past participle කියලා කියන්නේ ඔයාලා ওই v1 v2 v3 කියලා ඉගෙනගෙන තියෙනේ හරිද එතකොට verb forms පහක් තියෙනවා right මම නිකන් දැන් කියන්න verb forms පහ දැන් අපි මම example එකක් හැටියට ගන්න go කියන verb එක යනවා හරිද දැන් give කියලා ගමුකෝද මෙතන given නේ දීලා තියෙන්නේ හරි මේ example එක ගමු හරි give කියන්නේ මොනවද දෙනවා කියන එක right මෙතන singular form එකට අපි කියනවා gives කියලා verb form පහේ පළවෙනි form එක give හරිද singular ඒ කියන්නේ third person singular he she it එහෙම ආවනම් අපි කියනවා gives for an example i give she give the gives the she gives කියලා කියන්න ඕනේ හරිනේ ඊට පස්සේ තව එකක් තියෙනවා past tense gave හරිද මේ past tense එකේ જાති දෙකක් තියෙනවා past tense එකේ past participle එකේ irregular regular verbs කියලා ඕවත් පොඩ්ඩක් බලලා තියාගන්න හරිනේ ඊට පස්සේ තියෙනවා past participle කියලා එකක්. ඔන්න ඔය past participle එක තමයි ඔයාලා ගන්න ඕනේ කොතෙන්ටද? මෙන්න මේ passive voice ඉගෙන ගන්නකොට ගන්න වෙන්නේ. past participle එක මතක තියාගන්න passive එකේ මේ දීලා තියෙන මේ given, carried, watered මේවා past tense නෙමෙයි ළමයි. මේවා past participle එක. හරිද? සමහර තැන්වලදී කියන regular verb වලදී past tense එකයි past participle එකයි එක වගේ. right? irregular එකේ තමයි ගොඩක්ම වෙනස් වෙන්නේ. ඒ නිසා අපේ ළමයි හිතනවා past tense එක මේ past participle එක passive එකේ දෙද්දි මේක past tense කියලා. එහෙම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එපා, right? මේක හරියටම තේරුම් ගන්න බලන්න. හරි, අනිත් verb form එක තමයි ing form එකක් කියලා තියෙන්නේ. ඒකට අපි කියනවා present participle, right? So overall we have five verb forms, right? මට කියන verb form පහ. පළවෙනි එක main verb give කියලා ගත්තම, දෙවෙනි එක මොකද gives කිව්වම? Third person singular. තුන්වෙනි එක past හතරවෙනි එක past participle very good අපිට දැන් අදාළ එක past participle පස්වෙනි එක present participle ඒ කියන්නේ ඔයාලගේ භාෂාවෙන් ඔයාලා දන්න විදිහට ing ing form කීක තමයි කියන්නේ අපි ළමයි දැනට කියන්නේ ing form හැබැයි ඔක grammatically present participle ඔය පහෙන් ළමයි අපි මෙන්න මේ passive එකට ගන්න ඕනේ verb form එක තමයි past participle දැන් ඕකත් ඔලුවට ගන්න. දැන් මම ස්ටෙප්ස් තුනක් කිව්වා. පළවෙනි එක මොකද්ද? ඔබ්ජෙක්ට් එක ගන්න. දෙවෙනි එක මොකද්ද? be verb. be verb එක ගන්න. තුන්වෙනි එක be verb එක ගන්න ඕනේ කොහොමද? ටෙන්ස් එකට අදාළ be verb එක. හරිද? හතරවෙනි එක past participle එක ගන්න. right? ඔන්න ඔය මේ ස්ටෙප්ස් ටික කරන්න ඕනේ පැසිව් එක කරනවා නම්. හරි. මේ බලන්න. I am given many privileges in my office. right? මෙතනදී දැන් I කියන එක කියලා තමයි දැන් මේ ඔබ්ජෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? මට දෙනවලු right දැන් මෙයාලා am given මේ tense එක තියෙන්නේ මොන වලින්ද simple present ඒ නිසා තමයි මෙයාලා am aran තියෙන්නේ past participle එක මොකද්ද give එකේ give gave given right හරි මෙතනදී ගොඩක් මේකට වඩා මේ sentence එක බලන්නකෝ
right this project is carried out by ka visinda me project ek karagena yanne who WHO then api hondatama danna organization ekak right okay so me WHO ekin tama meka karannelu harida etakota is carried out then meka present tense ekin thiyenne ayi kohomada hoyagen present tense kiyala is kiyana ek use karana anith ek mataka thiyaganna project kiyana ek singular object ek singular nan singular ekata galapena vidihata daagannone monada auxiliary ek is kiyala metana projects awana mokada wennone lamai projects दमन लदील मुना අපේ වත්තේ තියෙන ඔක්කොම ගස් වලට හරිද මෙතන මතක තියාගන්න සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එක අපි යූස් කරන be verb තමයි am is are එකත් එක්ක මොනවද යූස් කරන්න ඕනේ verb form එක past participle participle ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න හරි අපි දැන් යන් present progressive එකේ passive එකට හරිද සාමාන්‍ය present progressive එකේ සාමාන්‍ය වචනේ වාක්‍යයක් කියලා බලන්නකෝ I am eating මම කන ගමන් ඉන්නේ I am eating. हाँ इधर ऐतो कोटर मैं present continuous के नेता present progressive के अपि verb use करने verb form में कर एक अन active voice के मोनादे ing कियने कनी इधर ऐतो कोटर present कियने निसा अपि मोनाद दागानर be verb बेकर am is are कियल दागान नोने present कियने निसा काले present निसा मोनाद दान नोने be verb बेकर am is are दें अपि काले हंगवली बराए हाँ इधर दें अपि इतने expect का थांगवानी पे मोनाद expect का progressive ඒක හංගවන්න තමයි අපි කරන්නේ මෙන්න මේ being කියන වචනේ දානවා හරිද ඒක හැදෙන්නේ be වලින් තමයි right be එකට ing දාලා තමයි being හැදලා තියෙන්නේ so ඔයාලා මෙතනදි කරන්නේ අර am is are එක කාලේ පෙන්නවා present කියලා හැබැයි aspect එක progressive නේ පවතින කාලේ කියලා පෙන්වන්න ඕන නිසා අපි දාන්න ඕනේ being කියන වචනේ අමතක කරන්න එපා ළමයි වරද්දන තැනක් තමයි මේක හරිද present එකේ present progressive එකේ තියෙන වෙනස present එකේ ඔයාලා දැක්කද be ing කැල්ලක් නැහනේ නැහැ හැබැයි present progressive එකේ ඔයාලා ඒක දකිනවා මොකද progressive aspect එක මෙතනදී අපි පෙන්නුම් කරන්න ඕනේ අනිවාර්යයෙන් ඒ නිසා අපි මෙන්න මේ being කියන එක භාවිතා කරනවා හරිනේ ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට දානවා මොනවද අන්න අර past participle එක give gave given carry out okay past tense carried out past participle also carried out right ඊට පස්සේ water watered watered හරිද එතකොට මෙතනදි මම ඔයාලට වෙනස් සෙන්ටෙන්ස් එකක් දෙන්නම්කෝ eat කියලා ගන්නකෝ හරි මට කියන්න I am eating a bun මට මේක present progressive එකේ passive විදිහට දාලා පෙන්නන්න I am eating a bun මම බනිස් ගෙඩියක් කන ගමන් ඉන්නේ right මේක පැසිව් කරලා පෙන්නන්න ළමයි මොනවද ගන්න ඕනේ මුලින්ම ඔබ්ජෙක්ට් එක මොකද්ද මං කන නිසා බලපෑම ලක් වෙන කවුද බන් බනිස් ගෙනිය අන්න බනිස් එක ගත්තා ගන්නකෝ බන් හරි බන් දැන් මං කනක මං ඉන්නේ ප්‍රසෙන්ට් ප්‍රෝග්‍රෙසිව් කියන්නේ ප්‍රසෙන්ට් කන්ටිනියස් එතකොට ටෙන්ස් එක ප්‍රසෙන්ට් මොකද ගන්න ඕනේ බී වර්බ් එක ඊස් බන් ඊස් උනේ මොකද අතන බන් නෑ මම I am නේ බන් එක මොකද වෙන්නේ ඊස් වෙනවා එතන am ගන්න බැහැනේ I නැති නිසා රයිට් එතකොට බන් ඊස් කියන එක ගත්තා. හරි. දෙයනේ කියලා පළවෙනි දෙක ඕකේ. දැන් තුන්වෙනි මේ වචනට යන්න. The bun is right? දැන් මෙතන මම කිව්වා I am eating a bun. ing එක තියෙන්නේ. right? progressive. ඒක පෙන්න ගන්න ඕන නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ being කියන එක දාන්න ඕනේ. right? දැන් මට කියන්නකෝ. දැන් ওই වචන තුනම එකතු කරලා කියන්න. A bun is being is being hari okay then godak durata hada gana awa bun is being ඊට පස්සේ මොකද වෙන්න ඕනේ past eaten by me past participle very good bun is being eaten very good අන්න ඔච්චරයි ඔච්චරයිද කරන්න ඕනේ හරිද ඔයාලා ඔයාලටම ගැලපෙන විදිහට මෙතන තියෙන sentences right ඔයාලගේ practical sentence එකක් විදිහට තමන්ගේ තනි වාක්‍යයක් හදලා gedara bittiya alawa ganna හරිද තමන්ගේ තනි වාක්‍ය තමන් හදලා බිත්ති අලව ගන්නවා නම් ඒක ගොඩක් එක්සෑම් එකට මතක හිටිනවා මම කියලා දෙන වාක්‍ය වලට වඩා right මෙන්න මේ වැඩේ කරන්න දැන් තේරුණාද a bun is being eaten
by me. Right? Eva getama metanadi I am being given many privileges. This project is being carried out. All the trees in our land are being watered by him. හරි නේද? Okay. ඊට පස්සේ perfect එකට යන්. Perfect එකේ තියෙන විශේෂත්වය තමයි ළමයි අපි සාමාන්‍යයෙන් කර්තෘකාරක වාක්‍ය perfect එකට අපි use කරනව නේද? මේ has එකයි have එකක්. දන්නවනේ? Has have කියන ඒ කියන්නේ ඒක be verb නේ මේ කියන්නේ එතනදී has have කියන auxiliaries use වෙන්නේ. එන්න ඒ දෙක use වෙනකොට හරිද මතක තියාගන්න. දැන් මෙතන අපේ tense එක මොකද්ද? Present perfect. මෙතනදී අපි දාන්නේ නැහැ amisa එක. Amisa වෙනුවට අපි දාන්නේ කවද? Has එකයි have එකයි දාන්නේ. හරිනේ has එකයි have එකයි. Right? හැබැයි මෙතන aspect එක මොකද්ද ළමයි? Perfect. නිසා අපි මෙතන අතන be ing දැම්මනේ progressive වෙන්න ගන්න ඕන නිසා හරිද මෙතනදී perfect එක වෙන්න ගන්න ඕනේ නිසා අපි දාන්නේ කවද been මෙන්න මේ been කියන එක නව දානවා ඒ කියන්නේ මේ perfect එක වෙන්න ගන්න ඕනේනේ අතනදී ing වෙන්න ගන්න ඕනේ නිසා be ing දැම්ම been එක මෙතනදී perfect වෙන්න ගන්න ඕනේ නිසා මෙතන දානවා මොකද්ද be en මේකේ අකුරු නම් වරද්ද ගන්න එපා අතන be ing මෙතන be double en මේකත් ළමයිට එනකට පැටලෙන අවස්ථාවක් මොකද මේ been be නරකත් been මේකත් වෙන්නේ right මේක ඔයාලා මතක තියාගන්න mr been වගේ අරක be ing නේ හරිද හරි මෙතනදී බලන්න has have එක ගත්තා හරි been එක දාලා තමයි ඊළඟට මොකද වෙන්න ඕනේ ඊළඟට අන්න අර past participle එක දාගන්න ඕනේ හරිනේ බලන්න this project has been carried ඇයි මේ project එකට has දැම්මේ project එක එකක් නිසා right this project has been carried out by the WHO mokada WHO kiyanne world health organization right all the trees in our land have been watered by him ape matte thiyena okkoma gas have been watered wathura dala thiyenawa harida then meka passive ekin gannona tikak me karma karana singhalen eneka chuttak amaru harida okay right api dan yan present perfect continuous right then metana present perfect continuous ekek wenne අර has then perfect නිසා has have දානවා අනිවාර්යයෙන්ම හරිද දැන් එතකොට දැන් has have එක අපි දැන් been උ දාන්න ඕනේ මෙතනදී අලුත් යමකට තියෙන්නේ continuous නිසා අපි අර අර අපි perfect එකේ ගත්ත been එකයි continuous එකේ ගත්තේ been එකයි මේ double ම එකට ගන්නවා මේක ටිකක් දිග වැඩක් right මේ double ම එකට ගන්න ඕනේ this project has been carried out right මේ මට කියන්න දෙයක් තියෙනවා මෙතනදී අපි මේ present perfect continuous කියන එකයි past perfect continuous කියන එකයි future perfect continuous කියන එකයි මේ තුන භාවිතා වෙනවා අඩුයි හරිනේ කියන්නේ මේ passive වල භාවිතා වෙන්නේ නෑ වැඩිය right passive වල අර නමේ තමයි භාවිතා වෙන්නේ මේ තුන පොඩ්ඩක් අපි භාවිතා වෙනවා අඩුයි right ඒ නිසා ඔයාලා ඉගෙන ඉච්චර හිතන්න එපා හරි දැන් මම දැන් simple present හරි aspect එක හරිනේ simple present aspect ඒ කියන්නේ simple aspect එක හරි present progressive aspect එක කියන්නේ progressive aspect එක ඊට පස්සේ present perfect එක තියෙනවා present perfect continuous ඒ කියන්නේ present perfect progressive එකක් තියෙනවා හරි මේ හතර මම දැන් කියලා දුන්න තේරුණාද ඔව් ඔකේ දැන් මට ඔයාලා කියන්නකෝ දැන් past simple මෙතනදී am is a වෙනුවට කවද ගන්න ඕනේ was එක නැත්තම් were එක හරිනේ දැන් මට මහන්සි නැහැ ඇයි ඔයාලා තේරුම් ගත්තා ඔයාලා තේරුණා නේද මට බොරු කියන්න එපා අහ උගන්න එකේ මැක්සිමම් මට සැටිස්ෆැක්ෂන් එක ලැබෙන්න ඕනේ රයිට් එහෙම නැත්නම් මම උගන්නන්නෙත් නෑ හරිද මට බලමු ඉවර වෙනකොට මේ එක්සයිස් ටික හරියට කරනවද කියලා හරි this project was carried out by WHO හරිනේ all the trees in our land were watered මෙතන past නිසා තමයි ළමයි was were ගන්නෙ හරි ඊළඟට past progressive දැන් අතන am is එකත් එකනේ been ගත්තේ මෙතන මොනවද කරන්නේ was what do we do here we add was ekena was or were was kiyana eka lamai kiyanna puluwam was kiyala harida ekena ara echchara me stress karanne thuwa was kiyala kiyanna puluwam weak form ekak widiyata this project was being carried out right metana de me progressive aspect ekak penna ganna oni samanada kare been damma past ni samanada kare was damma echchara onna ohoma ganna oka nikan හිතන්න පොඩි ගේම් එකක් කියලා ඔන්න මේ මෙන්න මෙහෙම මෙන්න ඕන කියලා හිතන්න හරිද මේක මේ ව්‍යාකරණ ඉගෙන ගන්න ග්‍රැම ග්‍රැම කියලා ඔළුවට දාගන්න එපා එපා වෙයි රයිට් ඔකේ
past perfect. හැමදේම ඔයාල සිංහලෙන් තේරුමත් එක්කම තේරුම හරියට බලන්න meaning එකත් එක්ක උත්තරේ ගන්න try එකක් දෙන්න ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් paper එකට. Right? Okay. This project had been carried out. දැන් මෙතන අතන have has use කරපු එක මෙතන මොකද්ද උනේ? Had එක use කරනවා past perfect නිසා. හරිනේ? තේරුණාද? ඔව් මනේ. හරි. මේකේ මේ මේ සිංහල තේරුම් අර විදිහටම ගන්න හදන්න එපා. Project එක WHO විසින් කරගෙන යන ලදී අන්නම ඒ ටික මේ ටිකක් අපි අර එහෙම කතා කරන්නේ නැහැ නේද ළමයි වැඩි. ඒ නිසා ඒක එහෙමම ගන්නත් යන්න එපා. මේ පැසිව් එක මැක්සිමම් ගන්න බලන්න මේ රූල්ස් ටික මේ හරියටම වරද්දන්න නැතුව දාගන්න right. ඊට පස්සේ past perfect continuous. හරිද? Right. This project had been carried out. මං කියුවේ perfect එක පෙන්න ගන්නත් ඕනේ. හරිද? ඒ නිසා being උත් දානවා. Continuous එක පෙන්න ගන්නත් ඕනේ නිසා being උත් දානවා. දැන් අතනදී උනේ have has love එක මෙතනදී වෙන්නේ මොකක් කරපු එකද? Had කියන එක මාරු කරපු එක. එච්චරයි එතනදී උනේ. Right? ඊට පස්සේ future tense. Future tense එකේ තියෙන විශේෂත්වය තමයි ළමයි active එකේ වුණත් passive එකේ වුණත් අපි use කරන mod මේ future tense එකට right will කියන එක. හරිනේ? එතකොට නිකන් සාමාන්‍යයෙන් අපි කියවොත් I will take the class or I will conduct the class. I will conduct the seminar. ඔහොම ගන්නවා කියමුකෝ. එතකොට future එකට අදාළ be verb එක මොකද්ද? Am is a was were වගේ future එකට අදාළ be verb එක මොකද්ද? Am is a was were. ඊට පස්සේ මොකද්ද future එකට අදාළ be verb එක? Will be. Will be කියන්නේ. හරිද? එතකොට future එකට අදාළ be verb එක දැම්මා will be. හරිනේ? අතන am is a දැම්මා වගේ මෙතන future එකට අදාළ be verb එක will be දැම්මා. ඊට පස්සේ දැම්මා මොකද්ද? අර past participle එක. හරිනේද? ඔකේ. ඊට පස්සේ සමහර විට ළමයි මේ shall be කියන එකත් use කරනවා. මේ ගොඩක් formal නะ. ගොඩක් වැදගත් අවස්ථා වලදී මේක use කරනවා ගොඩක්ම. Right? Will be නැත්තම් shall be එකත් එක්ක past participle දැම්මා. ඊට පස්සේ future progressive. මෙතන progressive නිසා අපි මොකද කරන්න ඕනේ? Been කියන එක දාන්න ඕනේ. මේ බලන්න මෙතනදී පොඩි දෙයක් වෙනවා. මේ ඔයාලා පොඩක් කියලා බලන්නකො will be been. මොකද මේක? Will be been. හරිද? දැන් අතන am is එකත් එක්ක been දැම්ම හරි. Right? A bun is being කියලා කිව්වා. ඊට පස්සේ was were එකත් එක්ක been දැම්ම හරි. A bun was being කියලා දැම්මා. ඒකත් හරි. මෙතනදී මොකද වෙන්නේ? A bun නැත්නම් the project will be been. ඒක නිකන් කටට නිකන් මොකද්ද වගේ තියෙනවා. හුරුත් නෑ වගේ. ඇයි ඒ? අර will be කියලා ආයෙත් being කියනවනේ will be being කියලා. ඒක නිකන් ළමයිට ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ හිතනවා. ඒ වුණාට මේක හරි. මෙහෙම තමයි එන්න ඕනේ. හරිද? ගැලපෙන්නේ නැහැ කියලා හිතුණාට මේක තමයි හරි විදිය. හරිද? එතකොට this project will be being carried out කියලා වෙන්න ඕනේ. තේරුණාද? This project will be being carried out. Right? All the trees in our land will be being watered. Right? මේක අමතක කරන්න නම් එපා. හරිද? දැන් simply summary එකක් දාගන්න. හරිද? I miss a was were will be එකත් එක්ක past participle එන්න ඕනේ කියලා. හරිද? Continuous tense එනවා නම් මොකද වෙන්නේ? Continuous එනවා නම් been දාගන්න ඕනේ. Perfect එනවා නම් been been දාගන්න ඕනේ. Right? ඔය දෙකම එකට එනවා නම් been දෙකම දාගන්න ඕනේ. Future perfect එකේ will have කියන එක අපි use කරන්නේ. Will have perfect නිසා අපි මොකද පෙන්වන්නේ? Been කියලා. ඊට පස්සේ verb එක මොකද්ද? Past participle. හරි නේද? කවිෂ ඉන්නවනේ. ඔව් මැඩම්. Okay. All these trees in our land will have been watered. දැන් එකම pattern එක ළමයි මෙතන යන්නේ මොකද්ද මේ වෙනස් වෙන්නේ? මේ be verb එක නේද වෙනස් වෙන්නේ? ඔයාලා දැක්කද මෙතන වෙනස් වෙන දේ? Am is a was were will be. Right? ඊට පස්සේ has have ආවා, had ආවා. Perfect වලට මෙතනදී will have ආවා. හරිද? So මේ rules ටික නම් අමතක කරන්න එපා. මතක තියාගෙන මේ passive එක කරන්න passive වලට මාරු කරන්න sometimes වලට දෙන්න පුළුවන් sentences එනකොට ලස්සනට මේ sentence එක මුලින්ම object එක ගන්න ඊට පස්සේ මොකද කරන්න ඕනේ be verb එක බලන්න හරිද be verb නැත්තම් has have දාන්න ඕන නම් يعني ඒක දාන්න be අනිවාර්යෙන් එනවා be been කියන එක passive වලට අනිවාර්යෙන්ම be verb එක අදාළයි right ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න okay හරි අන්තිමේක future perfect continuous මේක වැඩි usage එකේ නැහැ. This project will have been carried out by the WHO. Right? එතකොට බලන්නකො මෙතන will have කියලා ගන්නවා future එක. හරිද? මේක පුළුවන් නම් summary එකක් ළමයි ගෙදරදී හදාගන්නකො. හරි මම summary එකට එන්න ඕනේ ටික කියන්න. Right? ඒ කියන්නේ present be verb ටික කියන්න. Am is are. Right? ඊට පස්සේ past එක කියන්න. Was
were future එක කියන්නේ will be shall be මේ තුනත් එක්කම past participle එනවා simple present tense past tense future tense හරිද present continuous past continuous future continuous එකේ මොකද වෙන්න ඕනේ am is එකත් එක්ක present continuous එකේ am is එකත් එක්ක මොකක්ද වෙන්න ඕනේ be ing කියන එක හරි past continuous එක මොකද වෙන්න ඕනේ was එකත් එක්ක been ing being කියන එක දාන්න ඕනේ was එකත් එක්ක future continuous එක මොකද වෙන්නේ will be එකත් එක්ක being දාන්න ඕනේ හරිද හරි perfect එකේ වෙන්නේ මොකද්ද has have එක be en එකත් එක්ක past participle දාන්න ඕනේ ඊට පස්සේ had එකත් එක්ක be en past participle දාන්න ඕනේ ඊට පස්සේ will have එකත් එක්ක be en කියන වචනෙත් එක්ක past participle එක දාන්න ඕනේ හරිද තේරුණාද ඔන්න ඔය නමය හරියට ගන්න හදන්න ඔය නමෙන් තමයි ගොඩක් මෙන්නේ මේ perfect continuous මේ එහෙම එනවා නම් පොට අරක අර structure එක ඇන්දලා තියාගෙන ඒක වැඩි යන්නේ නැහැ මොකද ඒක වැඩි අපි පාවිච්චි කරන්නේ නැති නිසා right අපි අපි දීගල තියෙනවා හරි model passive construction දැන් model verbs තියෙනවානේ will would can could දැන් අතන tenses ටිකයින් කරන්නකො හරි එතකොට අපි use කරන්නේ main verb එකක් වෙනුවට අපි use කරන ළමයි මෙතන model එක मॉडल का यूज करना कोट बालान सिंपली यू शुड ऐड वाला सिंपली ऐड कर ले युतु ही बी के ने मुखा देख करना ओने बी राइट मेक मात्र का दिया गया यू मी वन मिनट प्लीज अविशा Okay, model verb. Model verbs අපි ගත්තම මේ can could, may might, will would, should must have to මේ ටික ගත්තම මේවත් එක්ක ළමයි අපි simply දාගන්නවා මේ be කියන be එක. Right? වෙන මුකුත් ගන්න එපා. මිස අනම්මන මුකුත් ගන්න නැතුව be අරන් හරිද? Verb එක දාන්න past participle වලින්. එච්චරයි කරන්න ඕනේ. මහා ලොකු දෙයක් නෑ මෙතන. හරිද? මේ බලන්නකෝ. You can use my computer. මොකද මෙතන object එක? My computer. Right, my computer. Model නිසා මෙයා මිසා බලන්න දෙයක් නැහැ. ගෙලින්ම can එක canම තමයි. හරිනේ. ඊට පස්සේ මොනක් දාන්න ඕනේ model එකත් එක්ක? be be කියන එක දාන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ past participle එක දැම්මා. දැන් හරියද? My computer can be used. මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් නම් ගෙදරදී මේ බලන්න he has to submit. මේ has to කියන එක semi model. So has to is semi model, right? So we say the assignment has to be submitted. He has to submit the assignment tomorrow. The assignment has to be submitted. So the only thing we did was we added this be. Maybe ek add kara has to ekat ek. Ichcha meka mahalo ko dekut ne me right. She is going to open a new shop. Yalu top shop ekak open karan yana. So the object is a new shop. A new shop is going to be opened right. Itna me itna is going to me kamata karan ne pa shop is going to be open right මෙතන ජෝන් කියන පුද්ගලයා shop එකක් open කරන්න යනවා මේ going to කියන එක අපි දානවා මේ be කියන වචනේ දාලා තමයි past participle දාන්න ඕනේ right තේරුණාද මෙන්න මෙතනට වෙනකන් ඔක්කොම model passive වෙනකන් තේරුණාද passive ටික හරි okay පුළුවන් නම් gederedi ළමයි will එකෙන් වචනයක් වාක්‍යයක් හදන්න would එකෙන් හදන්න can එකෙන් හදන්න could එකෙන් හදන්න මේ හැම එකෙන්ම වාක්‍ය වම් පැත්තට හදලා වගුවක් ගහගන්න දකුණු පැත්තට මොකද කරන්න ඕනේ? active voice එකේ වම් පැත්තේ වගුව ගැහුවා නම් දකුණු පැත්තේ මොකද වෙන්න ඕනේ? passive voice එකට මාරු කරන්න. ඒක ඔයාලගේ self මේ learning එකක් වෙන්න ඕනේ. you should make your own sentences and write. okay? ඒ වැඩේ පුළුවන් නම් කරන්න. හරිද? හරි. මට කිසි homework check කරන්න අවස්ථාවක් නැහැ. ඔයාලට මේක this seminar. i hope that you will all do what i say. right? මම කියන ඒවා කරනවා කියලා මම හිතනවා. හරිනේ? ओके मत हरी हैप्पी वाला हरी तो मात्र एक कॉपरेट करना वाला कता करना उत्तर देना वाला नहीं हरी मंदे मीटर का लिंग ऑनलाइन क्लास चल इंदला दी ना दे अविशा छोटा खाई कता करना है घोड़ा कोई तो नहीं मैडम अरे हम ये वाला डॉक्टर ही ना वाला वो लोग ने मत कारण तेरे कुछ ना है वही म्यूट करना अनम्यूट करना friendly cooperative students right okay now we'll move to the if clauses right so dekak thiyena lamai podda ikman tiyan it's 8 o'clock now
I'll take only 15 minutes to explain this, right? Hari, if clause ekema podda summary ekak vidirla man kiyanna. If kiyala api kiyanne conditional clauses or if clauses kiyanne. Condition kiyanne nibandhanayak ne. Ekenne me hema deyak unoth me hema deyak wenawa. Eka oluwata ganna. Ekenne meke depattak tiyena. Ekak unoth ekak wenawa. Harida? Dan mama mekata theme ekak vidire kiyanne nikan me foundation ekak vidire ganna. Exam ekada prepare unoth monada wenne? Pass wenawa aniwaryayi. Pass wenoda nenda exam ekata prepare unoth? Pass wenawa. සමහර ප්‍රිපෙයා කරන්නේ නැතුව පාස් වෙලා ඉන්නවා රයිට් මේ ප්‍රිපෙයා කරත් අනිවාර්යයෙන්ම ගොඩ යනවා රයිට් හරි දැන් මොනා කරොත්ද මොනවද වෙන්නේ කියන්න මට ප්‍රිපෙයා වුණොත් පාස් වෙනවා අන්න ඒක නිබන්ධනයක් ඒ කියන්නේ කන්ඩිෂන් කොන්දේසියක් පාස් කරන්න ඕනේ වුණොත් තමයි ඔයාලට එක්සෑම් මේ කියන්නේ පාඩම් කරන්න ඕනේ රයිට් එක්සෑම් එකට ප්‍රිපෙයා කරන්න ඕනේ වුණොත් තමයි ඔයාලට එක්සෑම් පාස් වෙන්න පුළුවන් හරිද එතකොට හැම දෙයකම ළමයි කන්ඩිෂනල් එකේ මෙතන තියෙනවා දෙපැත්තක එකතුවක් right clauses දෙකක එකතුවක් තියෙනවා ඒක ඔළුවේ තියාගන්න හරිද මේ clauses දෙක එකතු වෙනකොට මෙයාලා comma එකක් දානවා මොනවද දාන්නේ comma එකක් දානවා මෙතනදී මේ clause දෙක එකක් කියනවා අපි හරිද if එකත් එක යන clause එක if clause එක right අනිත් එක යනවා ළමයි consequence එක ඒ කියන්නේ ඒ දේ වුණොත් මොනවද වෙන්නේ කියලා consequence ඒ කියන්නේ result එක ප්‍රතිපලයේ බලපෑමක් තියෙනවනේ මොනවද වෙන්නේ කියලා. දැන් කොන්දේසියක් කියනවා. දැන් අපිට කියන්න පුළුවන් සල්ලි ගෙවුවොත් තමයි ඔයාගේ පොත අරින්න පුළුවන්. හරිද? එතකොට සල්ලි ගෙවනවා. ගෙවුවොත් මොකද වෙන්නේ? මොනවද එතනින් වෙන කන්සිකුවෙන්ස් එක? මොකද එතනින් වෙන රිසල්ට් එක? පොත අරින්න පුළුවන්. අලුත් පොතක් ඕපන් කරන්න පුළුවන්. තේරෙනවද? එතකොට හැම වාක්‍යයකම තියෙනවා වාක්‍ය කොටස් දෙකක එකතුවක්. රයිට්? ක්ලෝසස් දෙකක එකතුවක්. මට දැන් ක්ලෝස් එකක් කියන්නේ මොකද්ද එහෙම මෙහෙම කියලා කියන්න ටයිම් නැහැ. මම සිම්ප්ලි කියන්න දෙපැත්තක් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. හරිද? කන්ඩිෂනල් තියෙනවා ළමයි ಜಾති හතරක්. කීයක් තියෙනවද? ಜಾති හතරක්. There are only four types of conditionals. The conditional starts with zero type. Not first. Type 1 2 3 නෙමෙයි ළමයි. මේක යන්නේ zero type type 1 2 3 කියලා. හරිද? අපි නිකන් සාමාන්‍ය 1 2 3 4 නේ. We count like 1 2 3 නේ. So here we count like 0 1 2 3. Right? එහෙම ගත්තම ළමයි හතරවෙනි කොහෙන්ද ඉවර වෙන්නේ ටයිප් 3 කියලා. පොඩක් ඔලුවට ගන්න. හරිද? 0 එකෙන් පටන් ගන්න 2 එකට යනවා 3 එකට යනවා 1 2 3 එකේ නවත්තනවා. දැන් සාමාන්‍යයෙන් හතරක් කියලා කිව්වොත් හතරෙන් නවත්තන්න ඕනේ. හරිද? මෙතන නැවතෙන්නේ කීයෙන්ද? 3. ඇයි 3ෙන් නැවතෙන්නේ? අපි පටන් ගත්තේ 0 වලින් නිසා. හරි. මම දැන් ඉක්මනට කියන්නම්. මෙතන මම කම්පයා කරන්න. රයිට්? මේ බලන්න. මම මෙතනදී කියන ටික පොඩ්ඩක් නෝට් කරනවා. ළමයි පුළුවන් නම් පැන්සල් එකකින් 0 කියලා දාගන්න පළවෙනි දාන්න ටයිප් 1 පළවෙනි ටයිප් 2 පළවෙනි ටයිප් 3 කියලා දාගන්න යටට යටට ලියා ගන්න ලියාගෙන 0 ටයිප් එක ඉස්සරහින් දාගන්න මම ප්‍රතිශතයක් කියන්න 100ට 100ට 100ක් කියලා දාගන්න 0 ටයිප් එකේ මොනවද දාන්න ඕනේ 100ට 100ක් දාගන්න ටයිප් 1 එකේ දාගන්න 100ට 80ක් නැත්නම් 75ක් ඒ වගේ රයිට් 180ක් වගේ දාගන්නකෝ. හරි. ටයිප් 2 එකේ දාගන්න 100ට 20ක් වගේ. 15ක් වගේ. රයිට්? ටයිප් 3 එකට දාගන්න 0ක්. 100ට 0ක්. හරිද? හරි. මට මෙතනදී කියන්නේ 0 ටයිප් කියන ළමයි 100ට 100ක් මේක වෙන දෙයක්. මේක ඇත්ත දෙයක්. රයිට්? It's normally a truth. Okay, for an example, if it rains, වැස්සොත් rivers get flooded. මොකද වෙන්නේ? මේ මේවා මේ වැස්සොත් මේ අපේ බැව් ටික මොකද වෙන්නේ? ෆ්ලඩර් කියන්නේ මොනවා වෙනවද? ගම් වතුර ගලනවාස්සත් මේ කියන්නේ බැව් ටික ගලනවා කියලා කියන්නේ පිට අර ගලනවා. හරි. If it doesn't rain, වැස්ස නැත්තම් මොකද වෙන්නේ? River doesn't get flooded. මේ බලන්න මෙතන rivers නේ තිබ්බේ. ඒක ප්ලූරල් නිසා තමයි මෙතන මොකක්ද දාලා තියෙන්නේ? get කියලා. හරිද? මෙතන river කියන්නේ මොකද්ද? එක වැවක්. එක ගහක් කියන එක. හරිද? River doesn't get flooded. හරිද? මේ බලන්නකො මෙතන මේ singular කියන එක අමතක කරන්න තේපා. මෙතනදී අපි use කරන tense එක තමයි මෙතන 100ට 100 දාගත්ත නේද? යටින් දාගන්න ළමයි මෙතනදී අපි භාවිත කරන tenses දෙක තමයි present tense plus present tense. මොනවද භාවිත කරන tenses දෙක? present present. දැන් මම කියවනේ හැම එකෙම දෙපැත්තක් තියෙනවා කියලා වාක්‍ය දෙකක එකතුවක් කියලා. ඒතකොට පළවෙනි එක මොන වාක්‍යෙන් තියෙන්නේ? present එකෙන් දෙවෙනි එක තියෙන මොන වාක්‍යෙන්ද? present එකෙන් right if it doesn't rain river doesn't get
flooded, right? ඊට පස්සේ type 1 එකට යම්. මෙතනදී කියන්නේ ඇත්ත දෙයක්. ඇත්තට මේ දේ වුණොත් මේ දේ ඇත්තටම වෙනවා. type 1 එකයි 2 එකයි මම එකට explain කරන්න. type 1 එකේ කියන්නේ මේ දේ වුණොත් මේ දේ වෙනවා කියලා. මෙතනදී භාවිත කරන tense එක තමයි present tense එකත් එක්ක future tense. එක future එකත් එක්ක present එකත් එක්ක මාරු වෙන්න පුළුවන් ওই clauses දෙක, right? එතකොට present plus future. ඔන්නක note කරගන්න. present plus future tense එක use කරනවා. හරිද? හැබැයි මෙතනදී 180ක සම්භාවිතාවයක් තියෙනවා අපි කියන දේ වෙන්න. ඒ කියන්නේ ඔයා prepare කරොත් exam එකේ pass වෙයි. Right? See here if you study harder you will pass the exam. ඔයා හොඳටම පාඩම් කරොත් මහන්සි වෙලා ඔයා exam එක pass කරයි කියලා මම 180ක සම්භාවිතාවක් තියාගෙන කියනවා. අනිවාර්යෙන් ඔයාට එක වෙයි කියලා. හැබැයි 100ක් වෙන්නේ නැහැ. 180ක් වෙන්න ඉඩකඩ තියෙනවා. තේරුණානේ? හරි. Type 2 එකේ වෙන්නේ ළමයි. Type 2 එක අපි use කරනවා past tense දාගන්නකො මෙතනදී present plus future දාගන්නවා වගේ මෙතනදී type 2 එකේ present sorry past plus would එකත් එක්ක main verb එක කියනවා හරිනේ example if you studied harder ඒ කියන්නේ ඔයා හොඳට පාඩම් කරොත් right you would pass the exam මෙතන will pass නේ දැම්මේ තේරෙනවද මෙහෙම බලන්නකො will pass දැම්ම මෙතනදී මෙතනදී දාන්නේ මොකද්ද would pass කියලා ඒ කියන්නේ මෙතනදී අපි යූස් කරා present tense මෙතනදී යූස් කරපු tense එක මොකද්ද past tense මෙතනදී will pass දාපු එක මෙතනදී මොකද්ද වෙන්නේ would pass කරා මේ දෙකේම තේරුම එකයි tense එක අනාගතයේදී වෙනවා කියලා තමයි අපි කියන්නේ හැබැයි මේ දෙකේ තියෙන වෙනස අතන සම්භාවිතාවේ 180යි ඔයා මහන්සිලා වැඩ කරොත් exam pass වෙනවා කියන එක මෙතන සම්භාවිතාවේ 120යි දැන් වැඩ කරන්නේ නැති ළමෙක් ගමුකෝ කම්මැලි ළමෙක්. ඒ ළමයට මම කිව්වොත් ඔයා මහන්සියලා වැඩ කරොත් exam එක pass වෙන මම කොහොමද මේ දෙවිදියෙන් කියන්නේ? type 1ද type 2ද? type 2 එකෙන් කියන්නේ මොකද මම දන්නවා එයාට 120යි එයාට. ඒ කියන්නේ අර එයා පාඩම් කරත් එයා කරන්නේ මේ pass වෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ idea එක තියාගෙන තමයි ළමයි මෙයා වෙනස් වෙන්නේ. මේ tenses ගැන හිතන්න එපා මෙතනදී. හරිද? type 2 එකේ තව එකක් තියෙනවා ළමයි මම ඔයා පුළුවන් නම් ලියා ගන්න. if i were you පුළුවන් නම් එකපාරට ලියා ගන්න. If I were you, මේක hypothesis එකක් අපි කියනවා මේකට, right? මේ මෙතනදී වෙන්නම මේ කියන්නේ වෙන්න බෑ, right? If I were you, මම ඔයා නම් මට ඔයා වෙන්න පුළුවන්ද කියන්නකො? බෑනේ, right? If I were you, I would not do that. මම මේක කරන්නේ නෑ, මම ඔයා නම් මම මේක කරන්නේ නෑ. If I were you, මෙතනදී බලන්න ළමයි, I එකත් එක were use වෙනවා. මේක තව ටිකක් you will get low quality i එකත් එක were use කරන්නේ verse නේ ඉන්නවනේ කියලා conditional වල i එකත් එක were use කරනවා හරිද මේක එක grammatical rule එකක් හරි දැන් අපි යන් type 3 එකට හරි type 3 එකේ right මෙතනදී වෙන්නේ if you had studied harder මෙතන කීයද ප්‍රතිශතය කියන්නකෝ what about the percentage 0 මේක වෙන්න බැරි දෙයක් අනේ මේක වෙන්න බැරි දෙයක් තමයි මේක කියන්නේ. මෙතනදී අපි කියන දේ පසුතැවිලි වෙලා කියනවා. මේවි මේ අනාගතේ යම් දෙයක් වෙලා ඇති. හරිද? අනාගතේ වෙච්ච දෙයක් දැන් කල්පනා කර කර අපරාදේ ඔයා පාඩම් කරලා තිබ්බනම් ඔයාට පාස් වෙන්න තිබ්බනේ. ඔයා පාඩම් කරාද කියන්නකො? නැහැ. පාස් වුණාද කියන්නකො? නැහැ. ඒ කියන්නේ ඔයා පාඩම් කරෙත් නැව පාස් වෙන්නේ නැහැ. හැබැයි දැන් මොනවද කරන්න අපි 얘ගෙන කියලා? දැන් පොඩ්ඩක් ඒගෙන කියලා ඔය අපරාධ කාලේ හිත පොඩ්ඩක් සනස ගන්නවා අපරාධ පාඩම් කරන්න තිබ්බනම් පාස් වෙන්න තිබ්බ දෙයනේ කරේ නැහැ කියලා හරිද ඔතනදී ඔහොම සීන් එකක් තමයි යන්නේ type 3 එකේ right okay දැන් මෙතන තියෙන tense එක බලන්න මම කියන tense එක had studied මොකද tense එක past perfect tense එක මොකද්ද past perfect එහා පැත්තට එන්න ඕනේ would have passed කියලා මොකද එන්න ඕනේ would have passed මේක හොඳට බලා ගන්න past perfect had එකත් එක්ක past participle මේ පැත්තේ would have එකත් එක්ක past participle හරිද තේරුණාද බලන්න if you had studied harder ඔයා hard work කරලා හොඳට මහන්සිය පාඩම් කරලා තිබ්බනම් ඔයා pass වෙන්න තිබුණා ඔයා පාඩම් කරෙත් නැහැ ඔයා pass වුනේත් නැහැ දැන් ඒ ගැන කතා කරනවා කතා කරවලුත් නැහැ ඇත්තටම right okay if you hadn't studied harder ඔයා පාඩම් කරලා තිබ්බ නැත්නම් you would have faced challenges to pass the exam ඔයා ගොඩක් challenges face කරලා ඇති හරිද මෙතනදී මේ regret වෙන එක දෙයක් තමයි මෙතනදී වෙන්නේ regret වෙනවා කියන ළමයි පසුතැවිලි වෙනවා අතීතේ වෙච්ච දෙයක් ගැන හරිද මට කියන්නකෝ okay exam එකට ඔයා prepare කරලා තිබ්බනම් හරිද HND exam එකව pass වෙලා ඇති හැබැයි ඔයා prepare කරේ නැහනේ ඒ නිසා pass වුනේ නැහැ හරි මට දැන් මේ වාක්‍ය කියන්න හදලා if you had prepared don't forget
past perfect. If you had prepared, okay, you. Mukadda vena pratipali. Vena ti mona di vena ti. You would have. Would have passed the exam. That's all, right? May would have kin a would have him kill the balan, right? It would have one day kena. Harini, it would then meet a summary cut dagan, mamona the kiwi, tenses de petter dagan, sambavita dagan, zero type kin, CRC akwena, type 1 2 kin, decoma saman adasa kinne, harid, abe metanadi, metan seer asua kwena, type 2 ek seer, visa venne, type 1 ek present tense a future use karna, type 2 ek. Past tense ekak ekka would ekak ekka main verb use karana type 3 ekke past perfect ekak ekka would have ekak ekka past participle use karana right hari me code e tiyagena dan yan api direct indirect right direct indirect kiyala lamai ekkenek kiyapu deyak thawa denit kiyana thawa kenekta kiyana ekkenek kiyapu deyak thawa kenekta kiyana eka direct speech ekke api simple present welin kiyana na harida I am hungry kiyala dan mama kiyana I am hungry right ඔයා දැන් ඕක කවිෂා කියනවා මේ කාටද මේ කලින් හිටියේ කවුද නැ අපි මට නම් මතක නැහැ I forgot what's her name හරි කවිෂාන් කියලා ගමුකෝ හරි කවිෂා කියනවා කවිෂාන්ට ටීචර් බඩගිනේලු කොහොමද කියන්නේ සිම්පල් ප්‍රසෙන්ට් එකකින් ටීචර් කියනවා I am hungry කියලා ඔයා කිහිලා හරියට කියන්නේ කොහොමද ටීචර් said that she is hungry the was hungry was hungry කියලා වෙනවා හරි මෙන්න මේක බලා ගන්න ළමයි එතකොට අපි කරන්නේ past perfect එකකින් ඒක තියනවා. මොකද කරන්නේ? Simple past එක past perfect එකකින් හදන්න ඕනේ. Past continuous එක මොකද වෙන්න ඕනේ? Past perfect continuous වෙනවා. Past perfect එකට වෙන කරන්න දෙයක් නැහැ. මොකද එයා ආයෙත් past කරන්න විදිහක් නැහැ නේ. මේ මෙතන simple past එක past perfect කරනවා. Past perfect එක නම් මොනවද කරන්නේ? We keep the same. අපි ඒක ඒ විදිහටම තියනවා. Right? We never change. Okay? Right. Past perfect continuous එකත් ඒ විදිහටම තියෙනවා මොකද මේ මෙයාලට මුකුත් කරන්න බෑනේ ඉතින් තව past එකේ කෙනෙක් මවන්නද බෑනේ right so we keep those tenses same right the same past perfect continuous is same as past perfect continuous හරිද මෙන්න මෙහෙම පුළුවන් නම් ළමයි present එකෙන් ලියන්න I am hungry කියලා ඊට පස්සේ හදන්න මොනවද report speech එකේ මේ teacher said that she was hungry එහෙම හදන්න හරිද it is present continuous I'm going to the park මේ පැත්ත මොකද වෙන්න ඕනේ She said that she was going to the park. ඔහොම ඔයාලා අර පැසිව් එකට මම කිව්වේ කරන්න කියලා වගුවට දෙපැත්තක්. හරිද? ඒ විදිහට මේකටත් පුළුවන් නම් කරන්න. පුළුවන් ද කරන්න? Can you do it? Yeah, you do it. You will definitely pass your exam with high scores, right? ඔයාල හොඳ marks තරම් pass වෙනවා. ඔන්න ඔහොම ඔය කියපු විදිහට ඕක summary එකක් ගහගන්න. හරි. Pronoun change වෙන ළමයි මතක තියාගන්න. දැන් මම I am hungry කියලා නේ කියන්නේ. ඔයා මේ කවිෂ කවිෂාණිට කියන නම මොකද කියන්නේ? She කියන්නේ මාරු කරන්නේ. ඔව්. සිංහලෙන් කියවන්නේ කියන්නේ මට බඩගිනින කියලා මම කියනවා. ඔයා කියනවා ආරයට ගිහිල්ලා මේ හලෝ ටීචර් බඩගිනින. එතකොට මට බඩගිනින කියන්නේ නැහැ. හරිද? ටයිම් එක චේන්ජ් වෙනවා. Now කියන එක then වෙනවා. මේ වගේ ගොඩක් ටයිම් චේන්ජස් තියෙනවා බලන්න. ඊට පස්සේ will කියන එක would වෙනවා. Place චේන්ජ් වෙනවා. Here කියන එක there වෙනවා. හරිද? එතකොට මේ I am eating here කියන එක එතකොට ඔයා ආරයට කියනකොට මොකද වෙන්නේ? මට කියන්නකෝ I am eating here කියන මම මෙතන කියනවා. I'm here කියලා කියනවා. ඒකට ආරයට කියනකොට මොකද්ද කියන්නේ කවිෂා? There. She කියලා කියනවා මුලින්ම. I එක she කරනවා. එතකොට am එක මොකද කරන්නේ? Was කරා. ඊට පස්සේ she was there කියලා කියනවා. Clearද? හරි. ඔච්චරයි ඔතනදි වෙන්නේ. හරිද? අපි දැන් අපේ මේ paper එකට යන්න කලින් මම ඔයාලට මේ essay topic එකක් අපි just we just predicted one exam sorry one essay topic right so the essay topic is COVID-19 pandemic and its impact එක කියන එකේ තේරුම ළමයි බලපෑම් වෙනව නේද බලපෑම් සිදු වෙන්නේ impact එක දැන් මොන හරි දෙයකින් මොනවාද වෙන ප්‍රතිඵල මොනවාද වෙන බලපෑම් මොනවාද දෙක ඒව හොඳ බලපෑම් වෙන්නත් පුළුවන්
නරක දේවල් වෙන්නත් පුළුවන්. But COVID-19 වලින් ඔයාලට දැන් සමාජයට වෙන්න ගුණේවා කියන්න පුළුවන්. But when you write write an essay, essay එකක් ලියනකොට ළමයි මුලින්ම හදාගන්න ලස්සනට කොටස් තුනකට. Right? So most probably you will have to write 150 sentences. So 150 words මං හිතන්නේ. එහෙම නේද ඉන්නේ? 150 ඔ 200 ඇතුළත තමයි ඉන්නේ. කියන්නේ 200 වලට වැඩි යන්නේ නැහැ මේ essay එක. හරිද? එහෙම ආවම දැන් වචන කොච්චරක් එනවද කියනකො 150යි. How many words? 150. Right? ඔයාලට 150 ලියන්න කිව්වොත් එක රූලක ඔයාල වචන කීයක් ලියනවද? How many words you can write, Kavisha? වචන 10ක් ගමුකෝ. තේරෙනවද? 10 ගානේ පොඩි පොඩි අකුරු නම් වචන 10ක් ගමුකෝ. රූල් 10ක් යනකොට 100 පිරෙනවනේ. පිරෙනව නේද? රූල් 10ක් යනකොට 100 පිරෙනවා. එතකොට රූල් 10ක් යනකොට 100 පිරෙනවා නම් හරිද? රූල් 15ක් වගේ යනකොට මොකද වෙන්නේ? 150ක් හැදෙනවා. එතකොට ඔයා රූල් 15ෙන් උඩ රූලෙන් පටන් ගන්න තිත තියලා රූල් 15කට පස්සේ තියන්න ඕනේ අනිත් තිත. ඒ කියන්නේ ඔයාම දන්නේ නැතුව ඔයා හෙන්න ගොඩක් ලියන්න ගියාම අනිවාර්යයෙන්ම ලකුණු කපනවා. ඉන්ස්ට්‍රක්ෂන් එක දීලා තියෙනවා write about 150 words කියලා. 150 තෝකේ 55 තෝකේ 45 තෝකේ 180 200 250 ලියන්න ගත්තාම මොකද වෙන්නේ? They will definitely what will they do? මොකද කරන්නේ? කපියෝ මා කපනවා අනිවාර්යයෙන්. මොකද ඉන්ස්ට්‍රක්ෂන් එක කියවලා ඒ විදිහට උත්තර ලියන්න නැත්තම් කපනවා. ඒක ඔළුවේ තියාගෙන තිත් දෙක දැම්මා. හරිද? මුලින් මොනවද කරන්න ඕනේ ඉස්සෙකට? තිත් දෙක දැම්මා. ටොපික් එක තේරුම් ගත්තා. තේරෙනවනේ ටොපික් එක? පැන්ඩමික් කියන වසංගතය. හරිද? කොවිඩ් වසංගතය නිසා වෙන බලපෑම. මේක තමයි දැන් මාත්‍රාව කියලා අරගෙන. හරිද? මුලින්ම හදාගන්න ළමයි මොනවද මුලින්ම හදාගන්න ඕනේ? ඉන්ට්‍රොඩක්ෂන්. මොනවද? හැඳින්වීම. රචනාවක් ලියද්ද මුලින් මොකක්ද තියෙන්නේ? හැඳින්වීමක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක. හරිද? ඊට පස්සේ දෙවෙනියට හදාගන්න බොඩි. ඒ කියන්නේ දැන් මේවි ඔය ගහක කනක් වගේ තමයි දැන් ඉන්ට්‍රක්ෂන් එක පටන් ගත්තා ඊට පස්සේ මැද හරිය. හරිද? ඊට පස්සේ කන්ක්ලූෂන් තුන්වෙනි එක. කන්ක්ලූෂන් කියලා කියන්නේ අවසානය. ඕක කන්ක්ලූඩ් කරනකොට කියන අවසානයේ සමරි එකක් විදිහට අපි ලස්සනට එක්සැමින බලන කෙනාගේ හිත ඇද ගන්නවා වගේ වාක්‍යයක් දීලා තමයි ඔය මේ essay එක ඉවර කරන්න ඕනේ. මොකද බලන කෙනාට ආස හිතෙන්න ඕනේ වාගේ essay එක කියවන්නේ. හරි, මම මෙතන සෑම්පල් එකක් මේ කොහොමද එන්න ඕනේ කියලා කියන්න මේක ලියනකොට. Right, first of all you introduce what is COVID-19. අලුතෙන් කෙනෙක් බලනවා නම් COVID-19 කියන්නේ මොකද්ද කවිෂ? COVID-19, what is COVID-19? It is a කවිෂ. COVID-19 කියන්නේ ලෙඩක්. හරිද? Disease එකක්. මේකට ගොඩක් වචන දැනුම තියෙන ඕන ළමයි පොඩ්ඩක් essays එහෙම බලන්න. හරිද? So COVID-19 is an infectious disease, right? ඒ කියන්නේ මේ infect වෙනවා කියලා කියන්නේ ඔයාලට පැතිරෙනවානේ. හරිද? ඒ කියන්නේ මේ කියන්නේ infect මේ මොකද්ද කියන්න පුළුවන් infect වෙනවා කියලා අපි කියන්නේ නිකන් ආසත් මේ ඒ කියන්නේ ගොදුරුලක් වෙනවා කියලා. හරිද? Infectious disease, right? Caused by the recent discovered coronavirus. ඔන්නෝම හදාගන්න. Recently discovered coronavirus කියලා ඒ කියන්නේ ළඟදි හොයාගත්ත coronavirus එකකින් තමයි මේ COVID-19 කියන එක හැදිලා තියෙන්නේ. දැන් ඕකේ අතීත අනම්මන ලියන්න යන්න එපා. Do you understand Kavisha? ඕක China case එක අරවා මේවා දාන්න යන්න එපා. මොකද ඒක දාන්න ගියම ඔයාල නිකන් COVID-19 ගැන history කල් ලියනවා වගේ. මෙතන අහන්න impact එක. So keep the topic on your head and write the answer, right? ඊට පස්සේ දැන් instruction එකද ලියනවා COVID-19 කියන්නේ මොකක්ද? ඊට පස්සේ we all have been affected by the coronavirus. මේකෙන් අපි ගොඩක් affect වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔතනදී instruction එක ගන්නවනේ. ඊට පස්සේ ගොඩක් මිනිස්සු මැරෙලා තියෙනවා. ඒවා කියන්නත් පුළුවන්. Right? එතනදී ඔයාලා කියන්න පුළුවන් දැන් ගොඩක් අය මැරෙලා තියෙනවානේ. හරිද? The virus has spread to every countries කියන්න පුළුවන්. ගොඩක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා. Okay. So the world now have reached කොච්චරද මිලියන දෙකක් විතර? 2 million deaths කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න ඔහොම කියලා ඔන්නඔක ඉන්ට්‍රක්ෂන් එකක් විදිහට හදාගන්න. ගොඩක් අය මැරිලා තියෙනවා. So අපි මේකෙන් affect වෙලා තියෙනවා. We all have been affected by the coronavirus. So COVID-19 is an infectious disease කියලා හදාගන්න. ඔහොම දාලා ඉන්ට්‍රක්ෂන් එක හැදුවා. හරිද? So after that you go to the body. ඊට පස්සේ කියන්න මේකෙන් වෙන බලපෑම මොකක්ද? ඔය බලපෑම් ටික ඔතනදී පොඩ පොඩ ලියන්න. ඕක socially ඕක බලපෑමට ලක් වෙනවා. Education side එක බලපෑමට ලක් වෙනවා. Economic
පැත්ත බලපෑමට ලක් වෙන ඔය තුන බෙදලා ලියන්න ඔයාලා as a student you should emphasize on the educational impact right අධ්‍යාපනයට වෙලා තියෙන බලපෑම මොකද්ද කියන්නේ දැන් ඔයාලා කරන්නේ මොකද්ද online education right distance learning ඔය distance learning තියෙන පුළුවන්ද ළමයිට මොනවද තියෙන අපහසුතා නම්මනම් කියලා ලියන්න right සමහර අයට they cannot afford a mobile phone they cannot afford a smartphone simple english වලින් ලියන්න ළමයි ගොඩක් බර වචන දාන්න යන්නත් එපා කවිෂා බර වචන දාන්න එපා සිම්ප්ලි ඔයාලා දන්න ඉංග්‍රීසි වලින් ඔක ලියන්න හරිද ඊට පස්සේ ළමයි ගොඩක් ගත්තම දැන් ඔන්ලයින් এডুকেෂන් යනවා සමහර අයට ෆෝන් නැහැ සමහර තැන් වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ දැන් ලංකාවේ තියෙන ප්‍රශ්න ටික ලියන්න as a ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් ඔකේ what are the problems you face ඔකේ දැන් මෙතනදී ඔයාලට සමහර අයට දැන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යනවා සමහර අය ඉන්නවා යනවා ඇහෙනවද නැද්ද මුකුත් මෙයා වෙන්නේ ඒ වගේ so take the negative side as well as the positive side දෙපැත්තම ගන්න හරිද ගොඩක්ම negative side එකනේ ඔතනදී අපිට මට ඇත්තටම කියන්න to be honest okay I can see the negative side of coronavirus මට ගොඩක්ම පේන්නේ negative side එක බලපෑම වැඩි negative විදිහට ඔයාටම පේන්නේ මොන පැත්තද අවිෂා මට පේන්නේ නෝ negative ගොඩක් 10ට 20ක් 30ක් පොසිටිව් ටිකක් තියෙනවා ඕනනම් ඒ ටිකකුත් ලියන්නත් පුළුවන් මොනවාද පොසිටිව් කියන ළමයි ඔතන වෙච්ච හොඳ දේ මොකද්ද ඔකේ what are the good things it means the positive impacts coronavirus had given මොනවාද කොහොමද මේ coronavirus අපිට දීපු positive පැත්ත මොකද්ද we spend time with our කාත් එකද family right we spend time with our family we played we watched cartoons we watched movies we cooked right we ate together එකට කෑවා කුක් කරා ඔන්නෝම හොඳ දේවල් ටිකක් වුණා මොකද always the human is busy nowadays the people are very busy with the technology right they are very busy with the modern equipment devices අනම්මනම් එක ගොඩක් busy හරිද දැන් කොරෝනා වෛරස් නිසා ගොඩක් අය ගෙදර ඉඳලා කවුලේ කට්ටියට සමීප වුණා ඔන්න ඔය හොඳ ටිකකුත් කියන්න පුළුවන් right online education එක නිසා technology එක දියුණු වුණා එක පැත්තකින් technology එක නිසා ළමයි ටිකත් මොකද වුනේ what happened to the students අවිෂා ළමයි ටික මොනවද වුනේ online වලට පුරුදු වුණා ඒ නිසා ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ පෑවා අම්මලත් එක්ක රණ්ඩුත් ඇවිල්ලා ඇති right ඔන්න ඔය family problems අනම්මන කියන්න පුළුවන් social issues තියෙනවා හරිද ප්‍රශ්න එන්න පුළුවන් ඔය facebook අනම්මන කියලා social media වල ගොඩක් spend කරන online education කියලා අනම්මන කියලා ඔය ලියන්න ඔය හිතට එන ටික ලියලා අන්තිමට conclude කරන්න However, one of the upper responsibility, it is our responsibility to follow the health guidance. When we call for anything, right? So, unfortunately, most of our students cannot afford a smartphone. Apela mai to smartphone ka afford karana wat nahi goda. Right? They don't have the proper connection, internet connection kiyala kiyanna puluwan. Right? Mama guess karanawa, then ape team ekak guess karala tiyenne. Institute එකේ මේ මේ topic එක පොඩ්ඩක් කියන දැන් තියෙන තත්ත්වෙට ළමයිටත් පොඩ්ඩක් හුරු නිසා මේ topic එක දෙන්න ඉඩ කඩක් තියෙනවා maybe technology side එක covid 19 ඔන්නෝම දැන් ඔයාලා practically මුහුණ පාන දේවල් ගැන අහන්න chance එක තියෙනවා so get ready for the essays right හරි දැන් ඊට පස්සේ අන්තිමට කියන්න මේ health care guidance ටික අපි follow කරන්න ඕනේ and be patient right patient කියන්නේ මොකද්ද ඉවසීමෙන් ඉන්න ඕනේ until the situation gets normal right situation එක normal වෙනකන් අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ health guidance අනම්මනම් කරන්න ඕනේ කියලා ලස්සනට conclude කරලා දවසක අපිට covid 19 නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි එහොම කියලා ඉවර කරන්න හරිද okay ඉතින් එක sample බලා ගන්න ළමයි now I will share you the paper right okay හරි මෙතන මම ඔයාලට අනිත් paper එක දාන්න මෙතනදී අපි discuss කරන්න යන්නේ answers ටික okay right now can you see the paper peenoda can you see the screen right this is our right this is the model paper right okay underline the most appropriate word and complete the sentences metanadi mona hari aluth yama kanamana thiyena na mama ewa kiyanna ඔයාලා අහන ගමන් පොඩ්ඩක් නෝට් එකක් දාගන්න නැත්නම් රෙකෝඩින් එක හරිය අහන්න ඈ ඕකේ අන්ලයින් ද මොස්ට් අප්‍රොප්‍රියට් වර්ඩ් ඒ කියන්නේ වඩාත් සුදුසු වචනේ
अंडरलाइन कराने की आने डोंट ट्राई टू राइट द आंसर राइट मित्र ने लामाई करना में वैदक समय अंडरलाइन कर ला कराने के लिए दी लती है ना मेक की आने तो एक पार्टी की लो बच्चे ने में हिंग डाला एक पार्ट करो ना डोंट ट्राई टू फिल इन द ब्लैंक्स राइट सो दे हैव गिवन यू द इंस्ट्रक्शंस अंडरलाइन द मोस्ट अप्रोप्रिएट वर्ड राइट हियर वी विल स्टार्ट द सैंपल्स ऑन द ट्रे इन द लैब व्हाट इज दैट द सैंपल्स ऑन द ट्रे इन द लैब लैब में गए थे ना सैंपल्स सैंपल्स क्या ने मना द प्लूरल द सिंगुलर द मित्र ने ती बाला ने प्लूरल ने सैंपल्स क्या ने प्लूरल इतकोट डोंट नीड द नथिंग डजंट नीड प्लूरल ना डोंट नीड अन्ने हम एक पॉइंट ट्रिक के कवल मेहे बाला ने मेहे को पटा गाल अंडरलाइन करने पेंसिलिंग उत्तरे गाने डोंट नीड दम्मा उत्तरे अंडरलाइन करा डोंट नीड राइट द स्लॉटर ऑफ एनिमल्स एक अन्ने में सत्तु मेरीम हरि द फॉर देयर फर फर क्या ने लोम संधा हरि द लोम संधा सत्तु मेरीम देन कंट्रोवर्सी किया क्या ने मतलब एक देगा तो सुध देना किया ने हरि द इतकोट स्लॉटर ऑफ एनिमल्स क्या ने मुकाद सत्तु मेरीम किया ने कर तो बोले हैव वे नो द हैस नो मेरीम මේක සිංගල් හැටියට ගන්න slot of animals right එතකොට මේක සත්තු මැරීම කියලා ගන්නකොට has දැන් අපි ගමුකෝ කොත්තු කෑම හරිම භයානකයි කොහොමද කියන්නේ eating කොත්තු is dangerous භයානක නැහැ but ඒක healthy නෑනේ හරිද එතකොට eating කොත්තු is කියලා අපි කියන්නේ ඒ වගේ කතාව මෙතන වෙන්නේ මෙතනදී singular form එක use කරන මොකක්ද answer එක has okay ඊට පස්සේ the student as well as his teacher මෙතන කී දෙනෙක් ඉන්නවද ළමයි student as well as his teacher කියනකොට කී දෙනෙක් Then namo ka den uttare was the word were annari both of my roommates both kiyanne metana kiy denenda dennek both of my roommates kiyana kota dennek innawa etoda uttare mokadda have right both of my roommates have decided to live in the dorms kiyana eka dormitory right me foreign countries wala thamai tiyenne me lamaita ara ape me nevasika pahasukan tiyena like hostels ehe tiyena dorms kiyala igena ganna lamaita inna dena dana right Has right so here everyone has done his or her homework right මතක තියාගන්න ළමයි homework එකට essay නැහැ මොකද homework කියන එක මේ plural කරන්න බෑ මේක always singular තව ළමයි advice advisors වෙන්නේ නැහැ advice it is always advice we don't say advisors homework we don't say homeworks and we don't say informations we always say information මේක always තියාගන්න සමහර වෙලාවට ඒව එන්න පුළුවන් හරිද ඔකේ either නැත්නම් either කියලා කියනවා මේක හරි බ්‍රිටිෂ් ෆෝම් එක තමයි either right either the boy or the girls blank in the evening right either the boy or the girls මෙතන either කියන එකේ විශේෂත්වය මොකක්ද දන්නවද අපි මේ either use කරනවානේ either use කරනකොට මේ දෙන්නෙක් ඉන්නවනේ either the boy or the girls හරි මේක දෙවෙනිය කවුද කියන්නකො අගට ඉන්නේ කවුද girls girls singularද plural 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 නම් ගන්න ඕනේ මොකද්ද walk කියන එක මතක තියාගන්න මේ eight එකේ තමයි ළමයි දෙවෙනි එක plural නේ ඒක ගන්න හරිද okay අපි දැන් eight යනකොට බලමු මොකද්ද ගන්න කියලා අනිත් එක මම eight කියන්නේද එහෙනම් okay either the boy or the girls නේ එතකොට girls plural නිසා අපි ගත්ත මොකද්ද walk කියලා plural එක හරිද ඊට පස්සේ බලන්න ඔයාලට නේද දීලා මේ හත නෙමෙයි අටවෙනි එක නේද නේද කියලා එනකොට බලන්න නේද මයි සිස්ටර් නෝ මයි මදර් රයිට් මෙතනදී අපි එහෙම අගේ ඒ කියන්නේ එහෙම එකක් බලන්නේ නැහැ මෙතනදී අපි නේද එකත් එක්ක හරිද සිංගියුලර් ෆෝම් එක දානවා ඊස් රයිට් මෙතන දෙන්නෙක් ඉන්නවා තේරෙනවද ළමයි දෙන්නෙක් හිටියට අපි මෙතනදී නෝ මයි මදර් ඊස් කියලා ගන්න රයිට් සෝ ද ආන්සර් ඉස් ඊස් කියලා හරි හත්වෙනි එක බලන්නකෝ දැන් දැන් එයිද නේද හරිද එයිද එකේ දෙවෙනි එක බලලා දෙවෙනි එකේ තියෙන plural නම් මේ verb form එක ගැලපෙන විදිහට ගන්නවා නේද එකේ singular verb form එක ගන්නවා මෙතන singular මේ දෙකම singular නිසා හරිද මෙහෙම singular plural case එකක් තියෙනවා එතකොට එක පරිච්ඡේදෙම use කරන්න right එයිද නේද එකේ ওই rules දෙක each of the students මේ each of the students කියලා තියෙනවනේ එතකොට each of the students කියලා එනකොට
each of each one of ඔන්න ඔය ඔහොම phrases එනවනම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒකත් එක්ක use කරන්න ඕනේ work form එක singular මොකද work form එක each of එහෙම එනවනම් singular work form එක මම දැන් මෙතන උත්තරේ කියන්නේ each of the students is dad is is very good okay the main source of income source of income කියන්නේ ප්‍රධාන ආදාය මාර්ගය මාර්ගයන්නේ මේ sources නෑ source singular නේ එහෙනම් මෙතන උත්තරේ මොකද්ද Trinidad is a country right මම දන්නේ හරියටම Trinidad oil and pitch pitch කියන්නේ මේ අර mineral වගේක් තියෙන කළු පාට හරිද carbon වගේ එතකොට ඒ ඒ දෙක තමයි ලෝ ආදාය මාර්ගය කියන එකක් නේ මොකද අංශයක boss very good okay I will call you මම ඔයාලට call කරන්නම් I get home right මෙතනදී ළමයි present simple use කරලා තියෙනවා get home කියලා හරිද අනිත් එක මේ උත්තර තුන බලන්න as and when හරිද මෙතනදී present එකත් එක්ක අපි use කරන කොටම and sorry when කියන එක and කියන්නේ I will call you when I get home කියන්නේ මම ඔයාලට call කරනවා ඊට පස්සේ ගෙදරට යනවා වගේ scene එකක් එහෙම නැහැනේ හරි as I get home කියන්නේ as කියන එක while එක සමානයි but මෙතනදී මේක ගැලපෙන්නේ නැහැ when I get home when කියන්නේ කොට ගියහම දෙයක් කරහම කියන meaning එක ඉන්නේ when එකේ එතකොට මම ඔයාලට call කරන්නම් මම ගෙදර ගියාම හරිද එහෙම meaning එකක් එන්නේ right අනිත් එක you focus on your study හරි මන්ට මෙතනදී උත්තරේ හරියට කියන්නකො හරිද දැන් අපිට අර conditional වගේ case එකක් මෙතන දෙනවා හරිද you focus on your studies ඔයා ඔයාගේ ඉගෙනීමේ focus උත්තරේ ගමු you will not complete the course in time course එක හරි වෙලාවෙදී ඉවර කරගන්න එකක් නැහැ මොනා කරේ නැද්දක් නැත් focus කරේ නැත්තම් හරිද හැබැයි මෙතනදී focus කරේ නැත්තම් ඔයා course එක ඉවර කරන්නේ නැයි කියන එක conditional වලින් if එකෙන් දාන්න පුළුවන් හරිද මෙතනදී තියෙන අදහස තමයි ළමයි ඔයා ඉගෙනීමට focus කරන තාක්කල් ඔයා මොකද කරන්නේ ඒ කියන්නේ ඔය ඉගෙනීම focus කරනකම් ඔයා course එක complete කරන එක නැහැ මොනා කරොත් complete කරයිද කියන්න මට ඉගෙනීමට focus කරොත් මොනා වෙයිද course එක complete කරයි ඒ කියන්නේ ඔයා ඉගෙනීමට අවධානය යොමු කරන තාක්කල් ඔයා course එක complete කරන එක නැහැ හරිද දැන් දෙයක් වෙන්නේ නැහැ මේ දේ උනේ නැත්තම් කියන අදහසක් එන්නේ හරිද හැබැයි මේ දේ වෙනවා මේ දේ වුණොත් ඔය දෙකම උතනින් අදහස් වෙනවා එතකොට අපි යූස් කරන්න ඕන ළමයි until කියන්නේ තුරු හරිද until you focus on your studies you will not complete එහෙම නෙමෙයි වෙන තුරු එහෙම කියන්නේ as long as කියන්නේ වෙන තාක්කල් ඔයා studies focus වෙන කරන තාක්කල් ඔයා ඉවර කරන්නේ නැහැ කියලා කියන්නේ හරිද ඔයා unless කන් කියන එක මේ unless කියන එක ලස්සනට යූස් වෙනවා හරිද unless you focus on your studies ඔයා studies වලට අවධානය යොමු කරනකම් එහෙම මීන එකක් හරිද You will not complete the course in time. Oya course will complete karne ka nahi. Habe oya mona karot mona veid. Focus karanang complete karavi. Harida ek baat tak netar tenge na unless se katte. Harida meko last year term meko klamai me unless se ke vaake hoya na. Mama kia na mala thanti bade vaake hoya na un kohomadi kia la internet ke. Harida me unless se katam etane di uttari. Right? Okay. I wanted to eat Japanese food. Matte kanna unnaal unnaal Japanese food. Harida. My wife wanted to eat Chinese food. So කියන්න පුළුවන්ද කියන්නකෝ? So my wife නෑ. ඉතින් ඒ නිසා එහෙම එන්නේ නෑ මිනේ. හරිද? When කොට මට Japanese food කන්න ඕනේ වෙනකොට මගේ wife කන්න ඕන නම් chai. එහෙම නෙමෙයි. Where as. තේරෙනවද? මෙතන එන්න ඕනේ where as කියන එක. හරිද? ඒ කියන්නේ මෙතනද කියන්නේ එක දෙයක් නේ parallel forms එතන තියෙන. I wanted to eat Japanese food. මට කන්න ඕන උනාලු මොනවාද? Japanese food. Wife ට කන්න ඕන උනා මොනවාද? Chinese food. දෙන්න ෆුඩ් ගැන කතා කරන්නේ හරිද එතකොට එතනදී විහාරයස් මම මේ සිංහල තේරුම කියන්න මට ජපනීස් ෆුඩ් කන්න ඕනේ වෙලා තියෙනකොට තියෙද්දී මගේ වයිෆ් ටෝන ඕනා මේ චයිනීස් ෆුඩ් කන්න එසේ තිබියදී කියන අදහසක් එනවා තේරුණාද විහාරයස් රයිට් මේව හොඳට බලන්න මේව කන්ජන්ක්ෂන්ස් ළමයි මේ විහාරයස් එම් කියනවා ඊට පස්සේ you cannot go into the bar වට බාර් එකට යන්න බැහැලු you are 18 no old හරි මට මෙතන කියන්න මොනවද වඩ කරන්න බැරි බාර් එකට යන්න බැ මොන වෙන තාක්කල්ද 18 වෙනකන් මට දැන් උත්තරේ කියන්න ඕනද කියලා තිබ්බ විදියට provided that කියන්නේ if කියන එකම තමයි උනොත් කියන එක 18 උනොත් යන්න බෑ එහෙම නෙමෙයි 18 වෙනකන් යන්න බෑ එහෙනම්
unless very good unless right ohm patakala ganna api uttare sure karana anithya wadakuth na e uttare enne right okay she still went to the work ekena eya walata giyalu harida she was sick mona theruma asaniyapa tattaya tibba eeth eya walata giya singalen gannako asaniyapa tibiyedi එහෙම වුණත් එයා ගියා එසේ වුවත් මොනවද මෙතන තේරෙන්නේ මේ එසේ වුවත් කියන එක මේ තුනේ even though though කියන්නේ even though ඔක්කොම එකයි though කියන්නේ තුනක් කියන එක even though කියන්නේ වුණත් කියන එක එසේ වුවත් කියන එක though එකට වඩා even though එක කියනකොට අපි වඩා emphasize කරනවා පොඩ්ඩ උලුප්පල කියනවා හරිද even though කියන එක හරිනේ right kavisha මට දැන් උත්තර සම්පූර්ණ කියන්න she still went to the work even though she was sick very good even though she was See, मत तेरो ना इतना किया ना पेटियो हरी दे. Okay, number 15. The bad weather, they decided to have a picnic. मुखाद तेरो मत. Bad weather. कालगुने या नारक का यहाँ पर कालगुने या तिबे दी यार पिकनिक का गिया किया ने कने. नहीं द सिंगलिंग है ना वाली तेरो मत. तिबे दी क्या लोगों में किया ने because है ना वादे. नहीं. इसे तिबे दी VRS कैसे वो दे हम किया ने despite. मित्र ने ना उत्तरे तमाय despite किया ने despite කියන්නේ නොතකා. එහෙම එහෙම තියනවා. ඒකත් නොතකා මේ වැඩේ කරා. නොතකා කියන තේරුම. හරිද? මේ කාල අහපත් කාල ගුණයේද නොතකා මෙයා මෙහෙම දෙයක් කරා කියන්නේ. picnic එකට ගියා. right? okay. දැන් අපේ කට්ටිය මේ කොරෝනා වෛරස් එක තියාගෙනත් මේ අපේ මිනිස්සු යනවනේ කොහෙටද? theater වලට යනවා, film බලනවා නේද? ඔහොම කරනවනේ. එතකොට නොතකා කියන අදහසක් තමයි ඔතනදී එන්නේ right? හරි නේද? හරි. ඊට පස්සේ බලන්න I like milk, butter, cream, and yogurt. මට milk, butter, cream, yogurt ඔක්කොම මම කැමතිලු. හරිද? ඊට පස්සේ කියනවා මෙතන කමා එකක් එනවා බලන්න. හරිද? I don't like cheese. ළමයි මේ conjunction use කරනවා conjunction එකට ඉස්සරහා තමයි කමා එක එන්නේ. හරිද? මෙතනදී අවිලා තියනවා conjunction එකට ඉස්සරහානේ කමා එන්නේ. කමා එක අවිලා තියෙන්නේ කොහෙද? පිටිපස්සට. මෙතන full stop එකක් තියලා හරිද යෝගට් එක ගාව අලුතෙන් වාක්‍ය පටන් ගන්න තියෙන්නේ. එතකොට මෙතන උත්තරේ මට කියන්න. So the නැත්නම් however the and. මොකද උත්තරේට එන්නේ? So I don't like cheese වැඩි. However I don't like cheese. හරි නේද? However I don't like cheese. Right? තේරුණාද? ඕනනම්. ඉතින් මට බටර්, මිල්ක්, ක්‍රීම්, යෝගට් ඔක්කොම කැමති. කෙසේ වුවත් මට cheese කැමති නෑ. හරිද? And I don't like කියන්නේ මොකද නේද? And කියනකොට අපි අරකට එක join කරන්න පුළුවන්. ඒ කියන්නේ කැමති දෙයක් කියනකොට. Right? And cheese කියලා කියන්න පුළුවන්. මෙතන මේ අකමැති දෙයක් කියලා කියන්නේ. ඒතර එක වෙනස් වෙනවා. So we say however. Okay? ඊට පස්සේ 17 වෙනි එක he could not get the job. එයාට job එක ගන්න බැරි වුණාලු. His excellent qualification. දැන් qualification තියෙන කෙනෙක්ට job එක නැති වෙනවා කියන්නේ බලන්න. He could not get the job. Job එක ගන්න බැරි වුණා qualification මොකද තේරුම? තිබි ලත් නේද ක්වොලිෆිකේෂන් තිබියදී ගන්න බැරි වුණා එතකොට බිකෝස් එනවද නෑ හේතුව යාට ක්වොලිෆිකේෂන් නෑ කියලා ඉන්නපේ හරිද වයිල් එනවද නෑ උත්තරේ ඉන්ස්පයිට් ඔෆ් රයිට් වොට් ද ආන්සර් ඉන්ස්පයිට් ඔෆ් මේ ටික බලා ගන්න ඉන්ස්පයිට් ඔෆ් මේ කියන ටික මේව කන්ජන්ක්ෂන් ගොරට එන්නේ රයිට් ඉන්ස්පයිට් ඔෆ් කියන්නේ එහෙම තිබියදී කියන්නේ ක්වොලිෆිකේෂන් තියෙද්දී යාට ගන්න බැරි වුණා කියන එක ජොබ් එක හරිද ඔකේ when did you did එක අපි දැම්මනේ past tense එකෙන් number 18 did එක දැම්මා past tense එකෙන් right did එක past tense එකෙන් දාලා ආයෙත් අපි past tense දානවාද මෙතන return කියලා නෑ did එකෙම past කියලා පෙන්නවා දැන් මොකද අපි කරන්න ඕනේ when did you return එන්න මේක එන්න ඕනේ හොඳට tenses බලා ගන්න ඔක්කොම ලස්සනට කරගන්න පුළුවන් okay one of the boys මොකද මේ ප්‍රශ්නේ one of the boys මෙතනදි මතක තියාගන්න මම අතනදි කිව්වා වගේ one of the boys කියන ඒවත් හරිද singular verb එක එන්නෝනේ one of the කියලා එනවනะ right මෙතන singular මොනක්ද තියෙන්නේ has එකයි is එකයි right is taken කියන්න පුළුවන්ද බෑනේ passive නෙමෙයි කොල්ලෙක් يعني කොල්ලොන්ගෙන් එක්කෙනෙක් එක්ක කොල්ලෙක් අරගෙන ගිහිල්ලා තියෙනෝනේ මගේ fan පිරිමි නමේ කරන් ගිහිල්ලා එතකොට has taken නෙමෙයි sorry is taken නෙමෙයි අරන් ගිහිල්ලා තියෙනවා තියෙනවනะ has taken මොකද has taken කියන්නේ මොන tense එකද has taken what's the tense present perfect tense. මෙතන මේ වැඳගත් දේ තමයි ළමයි මේ one of the boys එකට ඔයාලා මේක ගලප ගන්න එක. right? දැන් මං කියපේ ඔළුවේ තියෙනවානේ one of the අනිත් එක neither either ඊට පස්සේ each of right? ඕවා හොඳට ඔළුවේ තියාගන්න ඊට පස්සේ එන්නේ මේ
verb එක singular නම් මනා කියලා නේ okay these children මේ ළමයි to the museum next monday දැන් මේ ළමයිව museum එකට අරගෙන යනවලු වෙන කෙනෙක් නේද මේ ළමයිව අරන් යන්නේ එහෙනම් මේක මොනවාද මේ passive එකෙන් තියෙන්නේ මොකද්ද මේකට එන උත්තරේ these children will take ළමයි museum එක ගෙනියනවා to the museum right will take means ළමයි මොනවද ගන්න එහෙම නැහැනේ ළමයි ගන්නවා කියන්නේ නැහැනේ will be taking ළමයි මේ ළමයි අරගෙන යාවි ළමයි කවද අරගෙන යන්නේ ළමයි අරගෙන යන්නේ ළමයි වර්ගණ යනවා right මොකද එන උත්තරේ will be taken will be taken ළමයි කවද අරගෙන යන්නේ maybe teachers right these children will be taken to the museum by the teachers teachers ලා විසින් ළමයි වර්ගණ යනවා ළමයි කවද අරගෙන යන කතාවක් මෙතනදී නැහැ right museum එකට අරන් යනවා ළමයි වෙන කවද හරිනේ දැන් උත්තරය ආවනේ හරි ඊට පස්සේ 21 they blank out the gate is locked හරි මෙතනදී ළමයි මම එකක් කියන්න සිංහලෙන් අපි might have gone කියලා කියනවා ගිහිල්ලා ඇති must have gone අනිවාර්යෙන් ගිහිල්ලා ඇති කියනවා හරිද දැන් ওই දෙකෙන් අපි නිකන් guess කරලානේ කියන්නේ might have gone may have gone may have gone කියන්නේ මොකද අපි past එකත් එක තමයි model එක use කරන්නේ past models කියලා මේවට කියනවා might have gone කියලා right perfect tense එකක් වගේ use කරන්නේ එතකොට they might have gone කියන පුළුවන් එක්ක they must have gone කියන පුළුවන් right දෙකම past එකෙන් දෙන්න එතකොට මේ දෙකෙන් මෙතන තියෙන්නේ මොකද්ද must have gone එයාලා ගිහින් ඇති එයාලා කොහේ හරි එළියට ගිහිලා ඇති කියන එක will have gone එනවද gate එක lock කරලාලු යාවි කියනවද ගිහිල්ලා ඇති must be going එහෙම කියන්නේ නැහැ නේ ගිහිල්ලා ඇති past tense නේ එතකොට මොකද උත්තරේ they must have gone the answer is they must have gone right okay ඔකමත කරන්න එපා ඊට පස්සේ lion is the එනවනේ the එනවනා superlative degree එක adjective වල මොකද මෙතන ඉන්නේ the dangerous more dangerous most dangerous වර්තන lion is the එනවනා ළමයි ඉබේම අපිට ගන්න ඕනේ most කියන එක එන්න ඕනේ පිටට එන්න ඕනේ ඔක ඉක්මනට right lion is the most dangerous animal in the forest right okay kate is tall the taller the tallest then මෙතන the කියලක් නැහැනේ එහෙනම් tallest කියන්නේ very good taller ඇයි tall එන්නේ මෙන්න මේ දෑන් එකෙන් හොයාගන්න පුළුවන් මොකක්ද දෙන උත්තරේ? taller කියලා. හරිනේ? okay. ඊට පස්සේ Mary has been as මේ as දෙකක් මැදට දානවා නම් ළමයි අපි දාන්න ඕනේ මේ degrees තුනෙන් positive degree එක. positive comparative superlative කියලානේ තියෙන්නේ. ওই තුනෙන් clever cleverer cleverest. මෙතන මොකද්ද positive degree එක? clever. හරිද? as clever as echo as beautiful as right? ඔහොම එන්න ඕනේ මේ as cleverest as as cleverer as කියලා කියන්නේ. හරිද? ඒකට උත්තරේ as clever as. හරි. The test were distributed. මේ test එක distribute කරනවා කියන්නේ මොකද්ද? දෙනවා කියන එකනේ. හරිද? බෙදා දීලා තියනවලු කවුරු අතරද? participants ලා අතර. එහෙනම් මොකද්ද උත්තරේ අතර නම්? Among. Very good. Among the අනේ ඔයාලා හොඳට කරා ඉන්නේ වේප එක නේ. Okay. The company hired company එක hire කරාලු කවුද hire කරන්නේ කියන්නකෝ? researchers research right researchers මෙතන තියෙන්නේ research plural එක researched right past එක ඊට පස්සේ and researchers මෙතන පුද්ගලයා ඉන්නවා මෙතන කවුද ඉන්නේ පුද්ගලයා අර lecturers වගේ lecturers lecture එක කියන්නේ මොකද්ද කියන්නේ කරු ගන්න department එකනේ lecturer කියන්නේ කාටද පුද්ගලයා ඉන්නේ මෙතන පුද්ගලයා කවුද researchers hire කරන්නේ කවුද පුද්ගලයන් research ആയി කරන්නේ හරිද එතකොට researchers to carry out a මොනාගෙන කරන්නද හය කරන්නේ මොනා හය කරන්නද research right එතකොට මේ transfer එක මොකද්ද මේ දෙවෙනිකට එකක් ගන්න ඕනේ ඊට පස්සේ some of the workers in this company work overtime හරිද මෙතන මේ අපේ මෙතන company එකේ වැඩට යන කට්ටිය මේ වැඩ කරන කට්ටිය overtime වැඩ කරනවලු to run මොනා කරන් මොනා කරගෙන යන්නේද family එක එයාලගේ family run කරන්නනේ තේරෙනවද එතකොට එයාලගේ යනවා නම් මේක ලේසියනේ මොකද අන්සෙ their family right over time වැඩ කරන කට්ටිය වැඩි නේද හරි ඊට පස්සේ the tourist මේ tourist මේක pronounce කරන්න tourist කියලා to work කියන්නේ බා the tourist blank spain arriving ස්පාඤ්ඤ සිට හරිද එන කට්ටිය ඇවිල්ලා සේන්දු වෙනකොට කොහෙටද එයාපෝට් එකට right we say මොන එයාපෝට් නම් මොනවද අපි කියන්නේ
ඊට සම්පූර්ණ 3 hours මේක අගින් මුල හොයා ගන්න පුළුවන් මට කියන්නක අගින් මුල කොහොමද 3 hours කියන්නේ පැය 3ක් ඇතුළත 4 3 hours වෙනවද පැය 3ක් ඉස්සේ නෑ by 3 hours or in 3 hours මොකද එන්නේ පැය 3ක් තුල in 3 hours ඔය අගින් මුල හොයා ගන්නකො එයාපෝට් නම් to the airport at the airport what's that at the airport arriving at the airport arriving එකේ පොඩි දෙයක් තියෙනවා කියලා දෙන්න arriving at කියලා දානවා අපි specific place එකක් තියෙනවා නම් right හරි තැනක් අපි කියනවා නම් යම් තැනක් when we express a place okay when we include a place okay or a specific place we say at arriving at කියනවා ළමයි හරිද එතකොට airport එක තැනක් නේ හරි ස්පෙસિෆික් තැනක් නේ එතකොට අපි කියනවා ඇට් ද එයාපෝට් කියලා රයිට් මෙතන තිබ්බනම් එයාපෝට් වෙනුවට කොලඹෝ කියලා කොළඹ ගිහිල්ලා සේන්දු වෙනවා කියනවනම් කොහොමද එන්නේ arriving in colombo at colombo කියන්නේ නැහැ මොකද if it is a village country city we say arriving in and if it is a place specific place we say arriving at ওই දෙකත් මතක තියාගන්න ওই දෙකෙන් උතේ උත්තරේ ගන්න පුළුවන් රයිට් ඊට පස්සේ the tourist from spain නේද tourist from spain හරිනේ ඔය ප්‍රශ්න ටික හරි දැන් මේකේ හරි උත්තරේ මට කියන්න දැන් මෙතන මම උඩ ටික සාකච්ඡා කරා මේක මට බැරිද කවුරු හරි උත්තරේ කියන්න මේකේ හරි අපිට තව විනාඩි 10ක් තියෙනවා right we have 8 minutes to complete the lesson right okay do you know where he had gone ඔයා දන්නවද එයා කොහෙද ගියේ කියලා හරිද ළමයි මෙතනදී එයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා දන්නවද කියලා අහන්නේ අපි හරිද එතකොට had කියන ගන්න එපා has කෙනෙක් ගන්න හරිද where කියන එක question එකක් නේද ළමයි where කියන එක ඉබේම question එකක් වුණා එතකොට අපි question එකේ type එකට තියන්නේ නැහැ මේ මේ had he කියන එක had he gone කියන එක question type එකක් ගන්න has he gone කියන එක දැන් had අයින් කරන්නකො has he gone කියන question type එකක් right where කියන question word එක ආව නම් අපි අරක උත්තරයක් හැටියට වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ has he කියන එක he has කියලා මාරු කර ගන්නවා. තේරුණාද කවිෂා? මාරු කරලා දැන් උත්තරයට ගන්නෙ මොකද්ද? where he has gone. right? තේරුණාද? දැන් what you what the time is කියලා නේ අහන්නේ. තේරුණාද? what කියලා අපි ඉස්සරහට ගන්න ඕනේ question word එක. question එක ගත්තම ආයෙත් නේද question එකේ type format එකකට තියන්නේ නැහැ. so the answer is c. right? දෙවෙනි එක මට මේක කන්ඩිෂනල් වලින් තියෙන්නේ අනේ ප්ලීස් බලලා කියන්නකෝ මම දැන් උගන්වපු එකට මට සතුටක් ලැබෙනවා මේකට හරියට උත්තරේ කිව්වනම් if you drop this box drop 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 මොකද තියෙන ටෙන්ස් එක කන්ඩිෂනල් එකේ past ටෙන්ස් එක මොකද කවිෂා past past තියෙනවනේ එහා පැත්තේ මොකද එන්නේ future ද would එකත් එක්කද will be ද would have මොකද එන්නේ would very good would break come වෙ හරි දෙයනේ කියලා උත්තරේ කිව්වා b I'm very happy, right? Uganda people all over again, is it? Hari, hunda, hunda lama. Okay, it was too many. We would not go out if it rains. I made up conditional, dama. Would not go out, right? Past the na wa, but then if it rains, make a gap in na. Past the katte kapi dama the present tega. Na, would not go raining na. Will not go out if it rains. Past, but then future katte ko past dama the na ani. Oka duttari. We will not go out. If it rains right future ekat ekka present metena kalawamak vela thiyena mokada me maruwa kela thiyenne if it rains we will not go out kiyana eka maru vela we will not go out if it rains kohomuna deka me ekai lamai hari theruma ekai hari antim eka it was kavindu who broke the vase kawuda me balamata uttare kiyanne it was kavindu who broke the vase it is kavindu who broke me balanne is kavindu kiyala apita me who broke danna puluwanda past ekata ba බැ. එතකොට it was kavindu who breaks. මේම ගන්නත් බෑනේ. මේ පස් තියෙනවා මේ present. ඒකත් වැරදි. It is kavindu who break. Is kavindu who break. හැමදාම මේ කියන්නේ kavindu තමයි වාස් කඩන්නේ. එහෙම හැමදාම කඩනවා වගේ. එතකොට මෙතන උත්තරේ මොකද්ද? kavindu තමයි වාස් එක කැඩුවේ. මේක ළමයි cleft sentence, right? මෙතන emphasize කරනවා ඒ කරන පුද්ගලයාව. It was kavindu. kavindu තමයි වාස් එක කැඩුවේ කියන එක. හරිද? ඊට පස්සේ තුන්වෙනියට write an essay on the following topic use about 150 words මට මේ essay එක ලියන්න මේ paper එක ආයෙත් ළමයි කරන්න okay hari right so this is the end of our seminar so our IQ center kinia you can call this number and give your feedback ඔයාලට මේ number එකට call කරලා feedback එක කියන්න පුළුවන් පුළුවන් you can tell how was the class class එක කොහොමද තේරුණාද නැද්ද then for me you can give a small feedback පොඩි feedback එකක් දෙන්නක එක එක්කෙනා right
अने शानी पुक्का हैवी लेंथ बने अदर ओके कविशा कैन यू गिव मी स्मॉल फीडबैक डिड यू अंडरस्टैंड ऑल द थिंग यस मैडम हाँ सिंगल किया ना कमान उधर तेरो ना अधिक लड़ी पे वा ओ मैडम हाँ पेपे को उधर करना है ना ओके विश यू ऑल द वेरी बेस्ट राइट ओके डार्लिंग शानिका टीचर यू teachers very well and thank you very much I teachers well okay you teachers or you teach very well right teach. okay okay hari kamanna you teach very well thank you very much thank you for your appreciation kamathi mam ohoma kiyanawata hari antim tika de thamai saturak labenni therunada nadda kiyala therunada shanika uganna pewa theruna teacher ekak wege wedi thati lamai mokada meka dawasige okkoma karana kiyana kamaruwi hari da recording ekak ahanna me आये पढ़ा मेरे पेपर का कराना मोना हरे डाउट की ना ना गहन ना हरे सो दे विल प्रोवाइड यू अ कांटेक्ट नंबर समथिंग इफ यू वांट एनी फॉर द क्लासेस यू कैन आस्क देम राइट आहन पुलवा सो कांटेक्ट का सेंटर राइट अब सेंटर का कांटेक्ट कराना नंबर का तीन वाले ओके सर वाला तो खाता कराए एंड विशाखा आई अंडरस्टैंड वेरी वेल थैंक यू यू हैव ऑलरेडी प्रिपेयर्ड द आंसर राइट द फीडबैक ऑलरेडी प्रिपेयर कर रहा हरे ओके तव खाओ देने चांदनी इनना ने चांदनी चाका ओके हरि चांदनी हरि ओके बडी देन ठीक देन क्यू आने हरि अनित कट्टी कमती ना अनम्यूट करला कियान्न सो डू यू हैव एनी डाउट्स मोनारी डाउट्स थिएनोद चानिका चानिका ने टीचर दिया गन्न सिंगुलर प्लुरल इद ओय टीच टीचर्स राइट अनित को वर्ब फॉर्म स्टिकर मोंतरे बला गन्न हरिद ප්‍රැක්ටිකලි ටිකක් ගන්න බලන්න. ඔයා මුලදි හිටියා ඊට පස්සේ වාව නැති වුණා නේ. ඊට පස්සේ මම කවිෂත් එක්ක කතා කරා. ඔකේ. රයිට්. So do you exam well? ශානික දන්න දෙයින් ගොඩ යන්න බලන්න. මුලින්ම දන්න දේ කරන්න බලන්න. essay එක ලියනකොට ලස්සනට ඒක ප්‍රිපෙයා කරගන්න. රයිට්. ඔකේ. කවිෂ හරිද කැටියෝ? හරි මදන්. හරි. ඔකේ. So that is the end of our seminar. It is 8:58. You can ask me if you have any doubts. Then man har tiyena the doubt? Naha neda? So you have their contact number, right? Or har tiyena neda ape contact number ke send ekin? Send a contact number ke tiyena neda patiyo? Ehema vena man hari one nan eya contact karanna okay? So if you want any further information or the paper or the recording or something, so you can contact our center. Right? And you can call to our sir. Apis sir, kata karana. Sir will give you other instructions. Right? Okay. Thank you very much for joining. Join you na to product scooti. Mehe exam ekar kete. Oho me prepare vena kiye ne kath laku deyak. Mande laku no karna kili hite na aniwarre ma amitak karan netuve. Apis sente kete call karala. Exam ekar uru naam. Right? Give us a call and let us know your marks or your level right wala gar enawani whether you are selected or not kiyala right wala select unada nadda kiyala apita information ekak denna amatha karanne pa api right okay madam exam ekak thibba dawasama me kiyenawada na exam ekak thiyalama kiyanne na exam ekak wala sit karala ita passe yala papers okkoma balala ita passe yala internet ekak danawa lamai me select wicch lamai ge list ekak etakota e list ekek inna piliwelak thiyenawani एक लखन ओपन दाने दम करेंट पास दिस्ट लिस्ट ओडे वाला कौन कर मुला लखन वेम लिस्ट ना हेदे मम मम टेन्त दहाट वे मम दहायो नमे मत मत सो ये मार्क्स मार्क्स दाने की एक हम सिस्टम है काम करते में मार्क्स दाल लामाय वापस तार पत करन नहीं इनिसा पास तो फेल थे में सिलेक्ट वेला तो तीन की रे लिस्ट का क्या ना लिस्ट का वाले नामत इब्बना खाली सिलेक्टेड तमाय हर दे नामत तीन पीले वाले होया करने तो बट वाले के मार्क्स को हम तीन और दिखला चेक करना ना पुलवा हरी ने එහෙනම් හැබැයි ඔක කරනකොට වැඩි මේවා කරන්න එපා නර්වස් වෙන්න එපා ගිහිලා කරන්න මුලින්ම ළමයි essay එක බලන්න දීලා තියෙන essay topic එක බලන්න කටුවට essay එක මේ instruction body එක හදාගන්න ඊට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වලට යන්න ඒක තමයි මගේ advice එක මොකද මම කරේ මේ විදිහට මොකද essay එකට තමයි ඔයාලා time වැඩි ගන්න essay එකට ලකුණු ගන්න බෑ ලියන්න නැතු ඉන්න එපා කියලා හිතන්න එපා you can do the essay
and podi podi wacana me singular plural thiyena sample samples o wage dewalata avadane yomu karanna right okay then it's 9 o'clock right okay then ape time ekath hari have you had your dinner aran de inne aran de inne lamai hello dinner aran de inne na neida okay you can go and have your dinner right okay thank you very much for joining goodbye have a nice day and have a bright future take care hondata paadan karanna select vela hnd karath hari okkoma semesters tika hariyata goda da ganna balanna hari ne okay then good night wala dala yanna dukai good night good night madam okay welcome always welcome bye take care god bless you